අයිබෝවන් සෝදායක උදෑසනක් හැම දිනාටම අපි සෝදානම් වෙන්නේ සුපුරුදු ලෙසම ඉරිදා උදෑසන මෙත්නෙත් පාමුල සදහම් වැඩසටහන ආරම්භ කරන්නට විශේෂයෙන්ම සිංහල තෙමල අලුත් අවුරුද්ද නිමාවටපත් වෙලා අලුත් අවුරුදු මේ සංස්කෘතික මංගල්‍යයේ සූර්යාත් එක්ක තිබෙන සමදතාවය ශක්තිමත් කරගෙන බොහෝ උද්‍යෝගයෙන් බොහොම සාමකාමීව අපේ ජනතාව ශ්‍රී ලාංකේය ජනතාව අලුත් අවුරුද්ද සමරලා දැන් සෝදානම් වෙන්නේ බෞද්ධයන් තමන්ගේ ජීවය රදාපවතින ප්‍රාණය රදාපවතින ඒ ජීව ප්‍රාණය තමන්ගේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයට ලබා දෙන උතුම් වූ ත්‍රිමංගල්‍ය සම්බුදුරජාණන් වහන්සේගේ උපත එවගේම සම්බුද්ධත්වය පරිනිර්වාණය සිහිපත් කෙරෙන වෙසක් මංගල්‍ය සමරන්නට මේක තමයි බෞද්ධයන්ගේ අවුරුද්ද බෞද්ධ ජනතාවගේ ජීවය ඒ නිසා අපි මෙතකින් ආරම්භ වන සතිය තුල නැතනම් මේ ලබන්නා වූ සතිය තුල එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය කේන්ද්‍ර කරගත්තු ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් තමන්ගේ ජීවිතයට ධම්මාලෝකය එකතු කරගන්නට ධම්මාලෝකය පාදා ගන්නට උත්සාහ කරන ජනතාව වෙනුවෙන් අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන් ඒ දහම් හඬ මෙත්නෙත් පාමුලොස්සේ සමීප කරවන්නට සූදානම් වෙන මොහොතේ හැමතෙම මෙත්නෙත් පාමුලොස්සේ සුවහසක් ජනේ ජනයාට සෑම අවස්ථාවකදීම සංස්කෘතික වශයෙන් වේවා ආර්ථික වශයෙන් වේවා දේශපාලනික වශයෙන් වේවා සමාජීය වශයෙන් වේවා මේ හැම දෙයක්ම ධර්මානුකූල පසුබිමකින් සම්බුදුරජාණන් වහන්සේ දේශ කරපු උතුම් වූ සූත්‍ර දේශනාවන ඒ ඇසුරේට නිවැරදි මාර්ගයක් පහදා දෙන මෙත්නෙත් පාමුලේ ගරු දේශකයාණන් වහන්සේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ ලබන්නා වූ වෙසක් මංගල්‍යයේ නැතම් බෞද්ධයන්ගේ අවුරුද්ද උන්වහන්සේ කරන්නා වූ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ඒ වගේම ඒ ඔස්සේ උන්වහන්සේගේ දහම් දැනුම ලෝපුරා විකසනය කරමින් තවත් බෞද්ධ ජනතාවට වගේම ඕනෑම මිනිසෙකුට ධර්මයෙන් හිත් පහදවාගෙන දහමයට යොමු කරන්නට උන්වහන්සේ ගන්නා සියලු ශක්තීන් මේ නිමෙත්නෙත් පාමුල වටා එක රාශී කරමින් උන්වහන්සේට හැම දෙනාගේම ආශිර්වාදය උන්වහන්සේට කරන්නා වූ සියලු කටයුතු සාර්ථකව සිදු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා මෙත්නෙත් පාමුල ආරම්භයේදී හැම දිනාම සාදුතර හිතේ පාමුල ආරම්භ කරන්නට සූදානම් වහන්සේ වගේම මේ ගම්පහමිරිස්වත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ වැඩ හිඳින ගෞරවනීය මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගෙන අපේ මෙත්නෙත් පාමුලේ ආරම්භක පැය ධර්මදේශනාව වෙතට යොමු වෙන මොහොතේ අද දායකත්වයෙන් කටයුතු කරන්නේ වටරැක පරණ පාර අංක 67 තුන ලිපිනේ පදිංචි සමන්ත මහින්ද අතුකෝරළ මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ පින්වත්තුන් විසින් ඒ සියලු දෙනාගේම යහපත් අපේක්ෂාවන් සමෘද්ධිමත් වේවා. හම් දේශනාව ඒ සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නෙත්තහන මෙත්නෙත් පාමුල වටා රොද බැඳී සිටින හැම හිතක්ම ධර්මයෙන් පුබුදු කර ධර්මානුශාසනාව සිදු කරන්නට පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ආශිරිය දසදිගත විසිරින මේ පින්වන්ත මොහොතෙහි ඒ උතුම් පුණ්‍යාභිදානයෙන් සැනසෙනු පිණිස සදා ශාසනික චර්යාවන්ගෙන් ජීවිත මඟ සුපෝෂණය කරගත් අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සේනාවට සදාදර ගෞරවයෙන්
දහම් සවනට අපේ ඇරයුම වේවායි සිරුදනාම සාදු කියන්න. සාදු. නැමද බෝදොරදුන් පාමුල හිඳ සඳහම් ඇසුව උතුදහම් මොසු රන් රසසේ මාෙත් නොසු ලැපගනු මැමානිවන විඳ රසමොසු සමංතාචක්කවාලේසු අත්‍රාගත්තන්තු දේවතා සද්ධං මංමුනිරාජස්ස සුනන්තු සංගමොක්කදන් ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝ තිලක අංගිරස සුගත තාතාගත බුදුගුණයෙන් පිරිපුන් හිත වේවි තාතාගත පාරමිතා පූරණයෙන් සොයන තාතාගත වන්දිමි වන්දිමි සදසිතින් සුගත තාතාගත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිත්තරේත කල්යානේ පාපචිත්තං නිවාරයේ දං දං හි කරතෝ පුඤ්ඤං පාපස්මින් රමතෝ මනෝති ඒ සුගත තථාගත ගුණයන්ගෙන් සමලංකෘත වූ භාග්‍යවත් අමාමෑණී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවඳ තෙලෙන් දල්වන ලද මේ උතුම් බුද්ධාලෝක පූජාවත් රත්පිරුමින් සුසදි මනහර මල් බඳුන් ඒ භාග්‍යවත් අමාමෑණී බුදුරජාණන් වහන්සේට පිඳීමත් සිදු වේවා සත්ධර්ම රත්නේට ධර්මාසනය පුරාණ සම්ප්‍රදායානුකූලව සියලු අංගයන්ගෙන් පරිපූර්ණව සකස් කොට තිබෙනවා. වෙසක් පුණු පොහෝ දිනේට පූර්වාරම්භක සති පූජාවේ ආරම්භක මොහොත වශයෙන් මේ පුදබිම තුළ පවත්වන මේ සියලු පූජාවන් ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේට මෙතන සිටත් සකල ලෝකයේ තුල සිටත් පූජා කරමු පූජා වේවායි ලස්සන සාදුනාදයක් පවත්වා මා සිහිපත් කරන විදිහට හැම දිනම සජ්ජායනා කරමු සම්බුද්ධ තේවාවට බුදු ගුණයට දැල්ලු පහන් පූජා වේවා බුදුරදුනට පිඳු දන් පැන් දැන් කැප වේවා බුදුරදුනට පිඳු දන් පැන් දැන් කැප වේවා
බුදුරදුනට මේ සුවඳැති මල් පුද වේවා බුදුරදුනට බුදුරදුනට සුවඳැති දුම් පූජා වේවා බුදුරදුනට සුවඳැති දුම් පූජා වේවා පහන් පිඳු පින් බලයෙන් නුවණ වැඩේවා ගිලන් පස පිඳු පින මට සුවය ගෙනේවා ගිලන් පස පිඳු පින මට සුවය ගෙනේවා මලින් පුතුන් පිඳු පිනෙන් සතුට ලැබේවා සුවඳ දුමින් පිඳු පිනෙන් යසස වැඩේවා සුවඳ දුමින් පිඳු පිනෙන් යසස වැඩේවා දහම් අසුන සඳහම් රුවනට පුද වේවා දැහැත් බඳුන සඟරුවනට ඇරයුම වේවා ගොප් සැරසිලි මත දැල්ලෝ මේ පහන් දෙවිඳුට කැපවේවා මේ පහන් දෙවිඳුට කැපවේවා අභිවාදන තම් දෙසු සංග රුවනට වේවා පාවඩ එළමින් සංග පුද පාපිලි ගත්තා පාවඩ එළමින් සංග පුද පාපිලි ගත්තා එතුලින් වන මහ කුසලය හිමි කර ගත්තා එතුලින් වන මහකුසලය හිමි කර ගත්තා ගොප් මතු මත පාද තබා සෝදා ගත්තා ගොප් මතු මත පාද තබා එතුලින් සිත පිරිසේ දුවන පින ලැබගත්තා එතුලින් සිත පිරිසිදුවන පින ලැබගත්තා සාදු සාදු පින ලැබගත්තා සාදු සාදු පින සාදු සාදු පින ලැබගත්තා ත්‍රිවිධ ද්වාරය
ඒ තථාගත භාග්‍යවත් අමාමෑණී බුදුරජාණන් වහන්සේ වෙත ඒ නික්ලේශේ කරුණා සිසිල පිරුණු හද මණ්ඩලයෙන් සපිරි ධර්ම ගුණරත්නය වෙත ඒ බුදු දහමේ අමා ඔසුවෙන් හද මණ්ඩල නික්ලේශී භවට පත්කොට වදාළ සාරිපුත්ත මෞග්ග්‍යානන්ද රාහුලාදී මහරහත් උතුමන් වහන්සේලා කේමා උප්පල වන්නා වන් මහරහත් මෙහෙණින් වහන්සේලා මෙන්ම ආර්ය සංඝගුණ මාවතේ වැඩම කොට සොකී හද సంతානේ සුපවිත්‍ර කොට අධිගම ස්වභාවයෙන් නිර්වාණ ධර්මයේ වැටහෙන පෙනෙන තැනක සිත තබාගත් අතීත ශ්‍රාවක ශ්‍රාවිකා උත්තම උත්තමවන්තත් වර්තමානයේ ඒ උතුම් අධ්‍යාත්මික චිත්ත මට්ටම උරුම කරගත් සියලුම සිව්වනක් ශ්‍රාවක ශ්‍රාවිකා ආර්යයන් වහන්සේලාටත් මතුමත්තේ පහළවන්නා වූ ඒ ආර්යෝත්තම උත්තමවන්තත් මාගේ ජීවිතය පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 පින්වත් ගුණවත් තෙදවත් පැනවත් පැවිදි උත්තම උත්තමවන් වහන්ස ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා ගුණැති භවත්නි ලෝතුරා භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දකින්නට යන ගමන තවත් එක් පියවරකින් ඔසවා තබන්නටයි වෙසඟපුණු පොහෝ දිනේ පූර්වාංගම කරගෙන බුළු මහත් ශ්‍රී ලකත් ලෝතලයත් මේ සූදානම් වෙන්නේ. හරියටම ඊට සතියකට පූර්වයේ පටන්මයි අපේ වෛශාක මංගල්‍යෝත්සව පූර්විකාව දිගහැරෙන්නේ, එහෙම නැත්නම් පූර්වක්‍ෘත්‍ය සිද්ධවන්නේ. ඕනෑම කාර්යයක් සඳහා භාග්‍යවතුන් වහන්සේ පුබ්බ කිච්ච පුබ්බ කරණ කියලා පිළිවෙත් දෙකක් දේශනා කරනවා. පුබ්බ කිච්ච, ඒ කිව්වේ පූර්වෙන් කරන්න ඕන වැඩ. පුබ්බ කරණ කිව්වෙත් ඒකම තමයි. දැන් මේ පූර්ව කිච්ච නැත්නම් පූර්වක්‍ෘත්‍යය අපි සාමාන්‍යයෙන් බලන්න හිතලා තේරෙන විදිහට කියන්නම්. දවසක් පටන් ගන්න වෙනකොට ආරම්භයේ උදේට අපි ශරීර කෘත්‍යය, ඒකත් අපේ පූර්වක්‍ෘත්‍ය කොටසක්. එමනම් භාග්‍යවතුන් වහන්සේ වෙත නැමෙන ජීවිතය තුළ එක තමයි ශරීර කෘත්‍ය සම්පූර්ණ කිරීම. ඒ කිව්වේ දැන් අපිට තේරෙන තැනින් පටන් ගමු. භාග්‍යවතුන් වහන්සේට මල් නෙලන්න දෑත පිරිසුදු කරගෙනමයි අපි වෘක්ෂ මූලයකට යන්නේ. මල් ගහනකට යන්නේ අර්ධක පිරිසුදු කරගෙන. ඊළඟට මූණකට දොවාගෙන. අන්න පූර්වක්‍ෘත්‍ය නොහොත් ශරීරක්‍ෘත්‍ය. ඒක දැන් කොච්චර දුරට මව්පියන් විසින් දරුවන්ට නොකියා සිද්ධ වෙනවද කියන එක හිතන්න කාරණා. දැන් අපි සතපුම් ගානක් මගදුර ගිහින් අර සොපින් මල්ලකට මල් ටිකකුත් දාගෙන යනවා. ඉතින් බස්සොල යන්නේ ඈත දුර යන්න ඕන මේ දෑතේ දාඩි. ඉතින් දාදී අතේ තියාගෙන අර මල්ලට අත දාලා මල් ටික ටික අරගෙන බුදු අසුනේ තැම්පත් කරනවා. කෝ ශරීරක්‍ෘත්‍යයක්. හැම මොහොතකම මේ ශරීරක්‍ෘත්‍ය හරි වැදගත් නේ. එහෙමනම් ඒ වතපිළිවෙතන ආරම්භක අවස්ථාව. හැම කාරණයක් වෙනින්ම දැන් භික්ෂුන් වහන්සේලා පොහෝ සීමාවට එකතුනම අහනවා පුබ්බ කිච්චං පුබ්බ කරණන්ති උච්චති. ඔබ දැන් පූර්වක්‍ෘත්‍ය. එහෙනම් සම්මජ්ජනී පදිහිපෝච උදකං ආසනේ නච. සම්මජ්ජනී පහන් දැල්වා තියනවාද? බලන්න මා ධර්ම ආසනේ අභියස පෙනෙනවා. නීල වර්ණ ජලය මත තෙල් වතුරවල සුවඳ වත් කරලා මල් තැන්පත් කරලා ඒ මතයි පහන් දැල්වලා තියෙන්නේ. අන්න බලන්න පූර්වක්‍ෘත්‍ය සම්පූර්ණ කරලා තියෙන හැටි. පුද පහන් දල්වල ධර්මාසනයේ සිවුදෙස අපි සකස් කරලම ඕන ධර්මදේශනාවක් කරන්න. ඒ පූර්වක්‍ෘත්‍යද 100%ම අඩුවේගෙන ගිහින් පන්සලක ධර්මදේශනාවකවත් ධර්මාසනයේ තියෙනවා. මිසක් අර පූර්වක්‍ෘත්‍ය අංගයන් බොහොම අඩුවෙන් තමයි පූර්ණ වෙන්නේ. ඒ නිසා දායක සභා දායක දායිකාව ධර්මදේශනාවක් සූදානම් කරනකොට
විශේෂයෙන් දකින්නන්ගේ ප්‍රසාදය උදෙසාත් අපට පින් පිණිසත් මේ පූර්වක්‍ෘත්‍ය සම්පූර්ණ කරන්නේ. බණට වඩින වෙලාවේ වික්ෂුන් වහන්සේගේ ශරීරක්‍ෘත්‍ය ඔබ කරන එක වගකීමක්. ඒක ගෞරව දැක්වීමක් විතරක් නෙමෙයි. උන්වහන්සේගේ දෙපා දොවන සිරිත. ඊළඟට විශේෂයෙන් මේ දෙපා දොවන විට ගොප් අතු කෑල්ලක් වියා තබාගෙන ඉන්න එක පුරාණ සිරිතයි. ඒ සියල්ලක් එන්නෙන්න දුරස් වෙන නිසා මේ වෙසඟපුණු පොහෝ දිනේ තුල මේ කරුණු ඉස්පතු කොට හදවත් තුල තැන්පත් කිරීමම අවශ්‍යයි කියලා මං කල්පනා කරනවා. ඒ සඳහා තමයි මේ භූමියේ පිළිබඳ හුරුපුරුදු කම් ඇති අතිශය අභ්‍යන්තරික දායකත්වයෙන් සම්බන්ධ නොම්බර 63 පරණ පාරේ වටරැක පදිංචි සමන්ත මහින්ද අතුකෝරළ මහතා සමග දුලානි දේවී අත්තිඩිය පින්වත් මහත්මිය නොහොත් අපට දරුවන් වැනි වූ දෙපළ සකීය පරිවාරක පිරිස් කැඳවාගෙන ඊයේ සවස් භාගයේ පටන් මේ බිමේ රැඳී හිඳ උදෑසන ලෞතුරු බුදුවත සිරුදනා වහන්සේලාට මහා දන්වත සිදු කරමින් මේ භූමියේ විශේෂ පියසි පූජා අවැසි පීඩාවන්ගෙන් වැළකී පින්දපාතේ වඩින්න එවැගේම ඔබිනොබ සැරිසරන්නට අවශ්‍ය පියස් සකස් කරලා බොහෝ පින්කම් කරලා අද ජීවිත ගමනේ තවත් වටිනා මොහොතක් ජන්මලාභ වෙනුවෙන් සමරනවා විතරක් නෙමෙයි සකීය ජීවිතයේ ආර්ථික සංවර්ධනයේ විශේෂයි අභිනවයෙන් බස් රථයක් අරගෙන තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ ගන්වලා තුනුරුවන් සෙවණට වැඩමෝලා අන ශ්‍රද්ධාවේ ප්‍රමාණය දේවාලයක් ළඟට ගිහින් බාරයක් ගැට ගන්න නොව රත්නත්‍රයේ ළඟට වාහනේ ගත්ත ගමන් ගෙදරටවත් නොගොස් පමුණුවලා අන් කිසි තැනක නොයදා තුනුරුවනේ ආශිර්වාදයේ තමයි ලෝකේ අපට තියෙන උත්තම ආශිර්වාදය කියලා පූර්වක්‍ෘත්‍ය කරන්න පමුණුවලා සජීවී වස්තු විතරක් නෙමෙයි අජීවී වස්තුවටත් ඒක ඕන අපේ ඇත්තන මතක් වෙන්නේම වාහනයක් ගත්තම දේවාලයක් ළඟට හැතමුන් සිය ගාණක් කෝ ගිහින් දෙවියන්ට පෙන්නලා දෙවියන්ගෙන් ආරක්ෂාවක් ලබන්න. නමුත් කියනකොට කියන්නේ ධම්මෝහමේ රක්ඛති ධම්මචාරි. ධර්මයේ රකින්න ධර්මයේ විසින් රැකේනම් ධර්මයේ ආරක්ෂාව අපට තියෙනවයි කියන එකයි ඒකේ අදහස. එහෙමනම් මේ හැම පින්කමක්ම කරන්නේ ලස්සන වෙන්න. ලස්සන කරන්න. ඒ ඔක්කොම පූර්වක්‍ෘති. එහෙනම් ස්වාමීන් වහන්සේගේ දෙපා දොවණේගේ පරිවාරක කොටස් ටිකක් තියෙනවා. ඒ වෙලාවට රබර් පාපිසක් ඇඳලා අරගෙන ලෑලි කැල්ලක් තියලා දෙපා දොවනට වඩා මේ අද පටන් මේ වෙසක් සති භාග්‍යතුන් වහන්සේගේ පිළිවෙත් ගුණයට ගරු කරන බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒ වත පිළිවෙත හුරු පුහුණු වෙන්න ඕන. අද ඒ දායකත්වයක් දරනෝයි කියන එක සම්පූර්ණයෙන් එක මිල මත තීරණය වෙලා මුදලක් මත දායකත්වයේ තීරණ වෙලා අපට වැඩි පාර දීලා මාධ්‍ය හරහා පිටින් බණ කියන්න ඕන දායකය ඇහැටවත් දකින්න නැහැ. වත පිළිවෙත පැත්තක තිබියාවි. එක පැත්තකින් පහසුවට දොර ඇරිලා තියෙන වගේම අනිත් පැත්තෙන් වත පිළිවෙත වැහිගෙන ගිහින් තියෙනවා. ඒ නිසා මම බොහොම ආඩම්බර වෙනවා සතුටු වෙනවා අපේ මෙත්නෙත් පාමුල වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ දරන සියලු දෙනාම වගේ කලාතුරකින් විශේෂ අබැද්දයක් කරදරයක් වුණොත් මිසක් සියලු දෙනාම මේ බිමට පැමිණිලා දහම් අහන්නත් පුළුවන් තරම් කාලෙ වෙන් කරගන්නවා. ඇවිල්ලා බණ අහන්න. එන්න බැරි බුදු පිළිසෙට අපි කරුණාවෙන්මයි ඒත් අරමුණු කරගෙනමයි බණ කියන්නේ. එහෙනම් මගේ සම්බුදු පිරිස ද වෙසක් සතියේ පුරෝගාමීව සකීය නිවසේ වැඩි ඉන්න බුද්ධ ප්‍රතිමා වහන්සේව ශරීරකෘත්‍යින් සෝභාමත් කරගන්න ඕනේ. හොඳට මල්ලාසනට සෝදාන ඉස්සලා බුද්ධ ප්‍රතිමාව සුවඳ සඳුන් ටිකක් හොඳට උරච්ච කරලා ගලගාලා ඒ ටික හොඳට ජලයට මිශ්‍ර කරලා ඉස්සලා හොඳට ප්‍රතිමාව සෝදාන. ඔකෝම තියෙන පූජා භාණ්ඩ අයින් කරලා ප්‍රතිමාව ගන්න බැයි නම් මුළු බුද්ධ ප්‍රතිමාවම සෝදලා අවසානයේට සිරස් මත අවසර ලැබලා කරන්න ඕන. සිරස මත අර සුවඳ පැන් වත් කරලා භාග්‍යතුන් වහන්සේව පැන් ස්ථානය කිරීමෙන් වෙසක් සති ආරම්භ කරන්නයි මම ආරාධනා කරනවා. ගෙවල් සුත්ත පවිත්‍ර කරන්නේ අපි අවුරුද්දට. හැබැයිටම අපේ අවුරුද්ද වෙසක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු කුටිය විශේෂයෙන් සුපවිත්‍ර කරලා
විශේෂයෙන් සුපවිත්‍ර කරලා ඔබ බුදුන් වදින තැන අන්න ඉෂ්ඨාරක්ෂක දෙවියන්ගේ සම්ප්‍රාප්තිය ඇවිත් දෙවියෝ සිරස තබා මිනිකිරුල පසක තබා ඒ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන තැනට භාග්‍යතුන් වහන්සේ වෙනුණු ශරීර කෘත්‍ය කරන්න මේ බිමේ අවුරුදු 25කට 30කට පෙරාතුව සිට වච්ච කුටියක් ඉදි කරලා තියෙනවා. පැන් ස්ථානය කරන්න භාග්‍යතුන් වහන්සේට වැසිකිලි ගැසිකිලි පහසුකම ලබන්න සම්බුදු කුටියෙහි වෙනමම කොටසක් ඉදි කරලා තියෙනවා. සමහරු අහනවා ඒ මොකටද භාග්‍යතුන් වහන්සේ නානොයි? භාග්‍යතුන් වහන්සේ වැසිකිලි වඩිනොයි? මොකටද හම්දුරුවනේ? එහෙනම් මං අහන්නෙම එහෙනම් දානේ තියන්නේ වළඳනවටද? එහෙනම් දානේ වළඳනොයි? අහන්න පුළුවන්. ඒක නිසා නිවෙස්වල මේ සියල්ල කරන්න බැරි වෙයි. කලාතුරකින් නමුත් ඒ භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරනකොට කියනවා තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේචිත්තේ සමම් පලං. භාග්‍යතුන් වහන්සේ ජීවමානෝ වැඩි ඉන්නවාමයි කියන ඒකාන්ත හැඟීම උපදවන්න භාග්‍යවත් ගුණ අන්තර්ගත සදාතුක ධාතුන් වහන්සේලා අපට ලැබිලා තියෙනවා. අපේ වාසනාවට භාග්‍යතුන් වහන්සේලා අනුකම්පා කළා. භාග්‍යතුන් වහන්සේ අපට මෛත්‍රී කළා. පරිනිර්වාණය ගැන සාකච්ඡා කරන මහා පරිනිර්වාණ සූත්‍රාන්තය තුල ඇතුළත් වැදගත් කරුණක් තමයි මගේ ශ්‍රාවක පින්නතුනි. ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවනට වැඩි කාලෙ මතු කල කොහොමද ලෝකයේ ඔබ වහන්සේ දකින්නට පෙරුම් පුරාගෙන එන එහෙත් පින්මද ගති නිසා හෝ වෙනත් භවවල රැඳී හිර වී සිටි නිසා හෝ බැරිව ඉන්න ඇයට කොහොමද ඔබ වහන්සේ දකින්නේ? හොඳයි මම සියලු බුදුරන් වහන්සේලා කළ බුද්ධ චර්යාපදානය බලන්නම්. භාග්‍යතුන් වහන්සේ තනියම තමන් වහන්සේට විශේෂ වෙච්ච කාරණාවක් එකක්වත් කරලා නැහැ. සියලුම පාරමිතාවන්ගෙන් පටන් ගත්තම සියල්ලම අතීත බුදුරුව ගැන විමස විමසා බලලයි කරලා තියෙන්නේ. එහෙනම් ඔබත් මාත් වැඩ කරන්න ඕන අපේ ආදි මුතුන් මිත්තන් කළ කී පිළිවෙලටයි. ලෝකේ අලුත් වෙන්න පුළුවන්. ලෝකේ මෙවණන් වැඩි වෙන්නත් පුළුවන්. පහසුකම් වැඩි වෙන්න පුළුවන්. කොතරම්ම පහසුකම් තිබුණත් පුරාණ සම්ප්‍රදායට අපි ඒකාන්තයෙන් ගරු කටයුතුයි කියන එක ආදි මුතුන් මිත්තන්ට දක්වන ගෞරවයක්. ඒ අය අපිට කියන්න බෑ තන්මාත්‍ර ශරීරවලින් සූක්ෂම ශරීරවලින් අපි කරන කියන දෑ පිළිබඳව බලා ඉන්නවද කියලා. බොහෝ විට එහෙම බලා ඉන්න පුළුවන්. අපි පින් දෙනකොට මියගියට පින් දෙනකොට පින්වත් නිමානම් නිතර කියන්නේ අතින් සිතින් කලපිනක්සේ netin bala උපදවාගත් අධ්‍යාත්මික බලයක්සේ නොවලහා කුසල චිත්ත වීති සියලුම පරිභෝධ නසා ඒ ඇත්තන්ට අවබෝධ වේවා ලැබේවා අනුමෝදන් වේවා කියලා. අදත් මම අපේ ගුරු පියාණන් වහන්සේගෙන ඒ වගේම නිරන්තරයෙන් මේ සති කහමාරකෘතයකට පෙර අපවත් වී වදාළ වැල්ලවත්තේ ශ්‍රී විද්‍යාරාමාධිපති දුරන්දර අපේ අහංගම ආනන්දාභිධාන මහා බෝධිසත්ව ගුණෝපේතයන් වහන්සේ මා ගුරු පියෙකු ලෙසින්මයි සලකන්නේ. උන්වහන්සේ පිළිබඳව පින්තූර කය තියාගෙන මම විශ්වාස කරනවා 100%. මගේ මව්පියන් ප්‍රධානව ඒ උත්තමයන්ගෙන් මට ආශිර්වාදයක් ලැබෙනවා කියලා. මම කරන කියන හිතන සිතුවිල්ලේ පවා ඒ උතුමන්ගේ ආශිංසනය මට ආශක්තයි කියන එක මම පිළිගන්නවා. අප්‍රමාණ දෙවියෝ මා දිහා බලා ඉන්නවයි කියලා මම පිළිගන්නවා. ඒක මම ප්‍රත්‍යක්ෂයෙන්ම දන්න දෙයක්. ළඟ ඇති නැති ඔබ හැම දෙනාම මගේ හිත ළඟ අධ්‍යාත්මිකව දැවටෙනවයි කියලා මම විශ්වාස කරනවා. අප වෙනුවෙන් ජීවිතේ යම් කිසි වන්දනාවක් කරගෙන බත්සරලුවක් තඹදොයිතුවක් නමුදු වෙන් කරලා යම් ආශිංසනයක් ලැබුවා නම් පින්නති ඔබ හිතනවා නම් අනේ අපට අපේ හාමුදුරුවන්ගේ පිහිටයි කියලා ඒක සජීවී කියලා කියන්න ඕනේ. අදත් මගේ භාග්‍යතුන් වහන්සේගේ ජීවමානයි. වෙනත් ආගම්වල පැකිලෙන්නේ නැහැ ජීවමානයි කියන්නේ. ජේසු ජීවමානයි. බලන්න වාහනේ තියෙනවා. කොහෙවත් තියෙනවද? කවුරුවත් ගහනවද? වාහනේ බුදුන් රදුන් ජීවමානයි. ඇයි එකට පැකිලෙන්නේ? ඇයි එකට පස්සට යන්නේ? එහෙමනම් පුරාණ අය අප කරන දේ බලා ඉන්නවා කියලා මතක තියාගන්න.
රටක් වශයෙන් ගත්තම අනගාරික ධර්මපාලතුමා. පැවිදි උත්තම සංඝපරපුර රට වෙනුවෙන් දිවිදුන්, රටට දිවිදුන්, අපට රටදුන් ඒ උත්තමයන් නුබලා කොහොමද මේ රට පාවිච්චි කරන්න කියන එක බලයි. ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් ඇතුළු ශාසන මාමක අනන්ත දේව මණ්ඩලය බලා ඉන්නවා ශාසනය පරිහරණය කරන මට්ටම. නුබලා කොහොමද මේ ශාසනය පරිහරණය කරන, මම නුබලට ශේෂ කළ දුන්, ඉතිරි කොට දුන් ශාසනයට ඔබ පණ දෙනවාද කියලා බලනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නිතරම තමන් වහන්සේට දුරාතේතිසට විවරණ දුන්න ඒ මහා සම්බුදුරජාණන් වහන්සේලගේ ගුණකඳ බලනවා, චර්යාපදානේ බලනවා. චර්යාපදානේ බලලා සාරිපුත්තයන් වහන්සේට, අනද මාහිමියන් වහන්සේට කතා කළ මතක් කළා, මා පිරිනිවන් පාවදාලට භෞතික ශරීරයේ කොටසකට මම ජීව ගුණය අන්තර්ගත කරනවා. ඒ ජීව ගුණය මගේ හිත තුළ තියෙන ගුණයක්. අහං එකයි ජීවමානයි කියලා කියන්න බය වෙන්න එපා කිව්වේ. චිත්ත සමුත්ථාන තේජෝ බලය මම ශාරීරික ධාතුන් වහන්සේට ඇතුළු කරනවා. චිත්ත සමුත්ථාන තේජෝ බලය. තේජෝ කියලා කියන්නේ ශක්තිමත් උණුසුම්. හැම වෙලාවෙම දැන් මේ ශරීරයේ කොටස් ඔබ දන්න උණුසුම්ව පවතින. ඇයි ඒ? ආයු උෂ්මාච විඥාන. භෞතික ශරීරයේ හා භෞතික ලෝකයේ සජීවී පැවැත්මත් එක්ක අනුයුක්ත වන්නා වූ, ඒ අරමුණු ගැනීම සඳහා නිතර නැමී සිටිනා වූ චිත්තය මනෝ සමග එක්ව මනෝ මට්ටමින් අරමුණු ග්‍රහණය කොට ඒ විඥාන මට්ටම සමග ශක්තිමත්ව අන්න අර ශරීරයට උණුසුම ලබා දෙනවා. ඔබ දන්නවා වාහනයක් බොහෝ ඈත යනකොට එන්ජින් එක සැතපුම් 50ක් 60ක් ගියාම අපි ටිකක් නැවත කූල් වෙන්න ඕන කියලා කූලර් එකක් තිබුණත් නැතත් අපි නවත්වනවා වාහනේ. ඒකටත් දුරක් යන්න පුළුවන් ප්‍රමාණය බලන්න සෑහෙන වෙලාවක් යනකම් බොනට් එකට අත තියලා බලන්න, එන්ජින් එකට උඩින් තියෙන ලෑල්ලකට අත තියලා බලන්න කොච්චර උණුසුම්ද කියලා. මොකද අර යන්ත්‍රයේ ඇතුළත තියෙන දැති රෝද නැත්නම් ඒ රෝද සක්‍රීය වෙලා ඒ තුලින් උපදින රස්න උණුසුම්, ඒ තේජෝ දහතින් තමයි මේක දුවන්නේ, මේක පණ ගන්නවන්නේ, මේකට තියෙන ඉන්ධන ගිනි ගැනීමට ලක් වෙනවා. ඒ ඉන්ධන දහණය වෙනවා කියලා කියන්නේ එතකොට ගිනි ගැනීම සහිත රත් වීම තුළ දහණය වෙනවා, දහණය වීම තුළ ශක්තිය උපදිනවා. එහෙනම් අපේ ශරීරය තුළ චිත්ත ශක්තිය ආරම්මන ධර්ම සමග එකතු වෙනවා. එකතු වීමෙන් යම්කිසි දහණයක් සහිත තේජෝ ගුණයක් උපදිනවා. ඒ තේජෝ ගුණය තුළ මහත් ශක්තියක් තියෙනවා. මෛත්‍රී බලය කියලා කියන්නේත් එහෙම එකක්මයි. තේජෝ ශක්තියම තමයි මෛත්‍රී බලය කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟට නාලාගිරි හස්තියට එදිරිවාදූල්ලේ සෑතින් ආවත් ළඟට එන්න බැරුව ගියා. හේතුව තේජෝ ගුණ ශක්තිය විසිරුවා පතුරුවා බඹයක් පමණ දුර ප්‍රමාණයට වේවා, ඊටත් වඩා ලොකු දුර ප්‍රමාණයකට වේවා විහිඳුවන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන්. ඔබ ග්‍රහාපල වෙනුවෙන්, නක්ෂත්‍රදෝෂ වෙනුවෙන්, අනවින බන්ධන වෙනුවෙන් මොනෑම දෙයක් වෙනුවෙන් නමුත් ඔබ අධ්‍යාත්මය තුළ තුනුරුවන් වඩා හිඳුවගෙන ඒකේ ජීවමාන ශක්තිය අදහනවා නම්, සද්ධාවෙන් ජීවමාන ශක්තිය පිළිගන්නවා නම්, ප්‍රත්‍යක්ෂයෙන් ජීවමාන ශක්තියෙන් ඔබට ඵලි බොහෝද එන්න තීත්‍යේවා ප්‍රතිභ්‍යාන වූ ආකාරය ඔබ අත්දකින්නවා නම් ඔබට කෙනෙකුට කියන්න පුළුවන් අන්න භාග්‍යතුන් වහන්සේ සත්තයි. අහවල් බෝධිය සත්තයි කියලා විතරයි අපි කියන්නේ. නෑ, අහවල් පිළිමේ සත්තයි කියන්න පුළුවන්. ඔබට මතකයි ගාලු පුරවරේ බස් නැවතුම් පොලේ අර සුනාමි ගලපු වෙලාවේ මුළු පැත්තෙම තිබ්බ මහ සද්ධාන්ත ගොඩනැගිලි බේස් එක තට්ටු පහකට දාලා තියෙච්ච ගොඩනැගිලි පවා බිමට සුන්නත් දූලි වෙච්ච වෙලාවේ ඇලක් විශාල වශයෙන් හබඩ ගලද්දි ඒ මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපකාය සිය කෝටි ගාණක් මිනිස්සු වන්දනා කරන්න ඇති. ඔය යන්නේ නැතර ඔය ඔතෙන්ද වාහනයගෙන වාරයට පණුරක් පූජ කරලා මට බුදු සරණයි බුදු පිහිටයි කියලා හිතන්න ඇති. ඒ මහා චිත්ත ශක්තිය බුද්ධ ශක්තිය සමග එකතු වෙලා ඒක උඩට කොහොම හරි නැගගත්ත මිනිස්සු බේරුණා. ප්‍රතිමාවට අව පියල්ලක තරම වෙනසක් නොවුණු බව ඔබ දන්න. මොහොදු කරේ තීච්ච බොහෝ ප්‍රතිමා සුරක්ෂිත වුණා. කෙසේද කිව හැක්කේ, කාටද කිව හැක්කේ,
එනිසා ප්‍රතිමාවේ බලයක් නැත කියා. මේක විද්‍යාත්මක මෙවලම් තුලින් ඔප්පු කරන්න පුළුවන් එකක් එහෙම නෙවෙයි. සෑම ප්‍රතිමාවකම බුදුරැස් විහිදුනා. ඔබට මතකයි එක කාලේ. ඒක මනෝමය රැවටීමක් කියලයි ඇතැම්මයි නිර්වචනය කරන්න උත්සාහ කළේ. ශ්‍රද්ධා සිත් ඇත්තන්න මේක පෙන්වුණා. ශ්‍රද්ධාව මගේ මාතෘකාවද? ශ්‍රද්ධාවේ පසුතලයේ මම මේ කතා කරන්නේ ආමිෂය තුල ශ්‍රද්ධාව ඉස්මතු වෙන හැටි. ඒ තුල ජීවමාන බුදුගුණ ගන්න හැටි. අවිශ්වාස කර නැත්තන් තුල විශ්වසනීයත්වය ගොඩනගෙන තාර්කිකව කරුණු ඉදිරිපත් කිරීමයි මගේ කාර්යය. මොකද සසරින් එතර කරවන්නට දෙසු ආලවක සූත්‍රය අරහයි මම මේ දේශනාව දිගහරින්නේ. කතංසු තරති යෝගං. කොහොමද ඔගේ තරණය කරන්නේ? සද්ධාය තරති යෝගං. ඊළඟට කොහොමද ඒ ඕගේ තරණය කරන්නේ විතරක් නෙමෙයි ලෝකේ ශ්‍රේෂ්ඨතම තැනට යන්නේ කොහොමද? ශ්‍රද්ධාවෙන් තමයි ශ්‍රේෂ්ඨතම තැනට හිත ඔසවා තබන්නේ. සා ඔබ මේ වෙසක් සමයෙන් පටන් අරගෙන සතියින් වෙසක් ඉවර කරන්නේ නැතුව හැමදාමත් ඔබට වෛශාක මංගල්‍ය දිනයක් වෙන්නට හිතින් හිතාගෙන බුදුන් වඳින. ඒ සමාරම්භයක් වතරකින් හරි ඕන. එහෙම තියෙනක හොඳයි. ජනවාරි පළවෙනිදා කියලා හිතන එක හොඳයි. අප්‍රේල් මාසෙ කියලා හිතන එක හොඳයි. ආගමික අවුරුද්දට මුල් තැන දෙන එක වැඩියෙත් හොඳයි. හැමදාමත් හැමදේමත් අලුත් කරන්න හිතන අපි වෙසක් මංගල්‍යයට අඩු ගහලේ බුදුමෙදුර අලුත් කරනවාද? මමගේ දායක දායිකාවන්ට ගියේ පොහො දින මතක් කළා. භාග්‍යතුන් වහන්සේට අපි උදේම මෝදවන උණු පැන් සිසිල් පැන් පුදනවා. ඒ පැන් පිළිගන්නන භාජන ටික අලුතෙන් ගන්න ඕන. අවුරුද්දට අපි අලුත් ඇඳුම් ගන්නවා, ගෙවල් දොරල් සුද්ධ කරනවා, කොච්චර දාති කරනවාද? එන මේ භාග්‍යතුන් වහන්සේගේ අවුරුද්ද මුව පිස්න අලුතෙන් ගන්න ඕන. දත් බෙහෙත් ප්‍රස් දැන් දැහැටි දැන් හොය හොය ඉන්න අපට මේ ඉන්න පරිසර රටාව තුළ බැරි නිසා ඒ ඔක්කොම අලුතෙන් පූජ කරන්න ඕනේ. සබම් පෙට්ටිය ඕනේ, නිකන් සබම් කෑල්ලක් තියලා බං. බොහෝ විට බලන්න මෝදෝවණය කරන ගැන කල්පනාවක්වත් නැණි බුදුරජාණන් වහන්සේ ගැන අපට. අපි උදේම තේ බොන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? කට හොදනවා. ඊට පස්සේ මූණ හොදලා උදේ ආහාර ගන්නවා. බුදුහාමුදුරන්ට කට හොදන්නත් නැහැ. අඩු ගානේ අත හොදන්නත් නැහැ. මූණ හොදන්නත් නැහැ. නා ගන්නත් නැහැ. බත්ම කහන් කියලා ගිහින් දිනවා. දැන් නිකමඩෝකේ පසුතලයේ හිතෙන්නෙම නැද්ද? තිත්තන්තේ නිබ්බුතේ චාපි කියන දන් නිකමඩවත් අපිට හිතෙන්නේ නැද්ද? හරියට කරන්න. හරියට කරන්න. අදත් මගේ භාග්‍යතුන් වහන්සේ ශක්තිය නිරෝධ සමාපatti ගුණය තුල, මහා කරුණා සමාපatti ගුණය තුල මේ විශ්වයේ බුද්ධ චක්‍රය අන්තර්ගතයි. මේක මං කොයිතරම්නම් කියලා තියනවාද? අලුත් කරගන්න. අපේ අයට මේ හැම දාම කියන්න ඕන. එකම දේ හැම දාම කීකි අලුත් කරලා දෙන්න ඕන. මේ ශක්තිය ගන්න නැති වෙනකොට මිනිසුන්ට එන්නේ කරදර වැඩි. බුදු පුදට සැරසිලා ඒක අපිරිසිදුව තියන්න අමනුෂ්‍ය සූදාන. අමනුෂ්‍ය ඊළඟට බුදු පුද පවත්තගෙන යන්නේ යන කරදර කරනවා ගෙවල් වලට. එතකොට මානසික හැඟීමකුත් එනවා. මානසික හැඟීමකුත් එනවා. ඊළඟට වෙලාව බලන්න ගියාමත් කියනවා පහන පත්තු කරන්න එපා. ඔය අමනුෂ්‍ය ඇවිස්සලා තියෙන පහන පත්තු කරන්න හැබැයි. මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන එක විඳ ගන්න හරි අමාරුයි අමනුෂ්‍යයන්ට. ගැටෙන එක හැබැයි. ඒ වුණාට ඔබට ඒකට අභිභවණය කරන බලය බුදු බලයට මොන අමනුෂ්‍ය කතන්දරයක්වත් තියෙන්න බෑ. යේ සන්තා සන්ත චිත්තාති සරණ සරණ එත්ත ලෝකන්තරේවා. බාණ්ඩ ඇනවුම් කරනවා විතරක් නෙමේ පිරිත් පොතේ තියෙන ඇනවුම් පිරිත කියලා එකක්. ඒකයි මම මේ මතක් කරන්නේ. සියලු දෙනාම දවසකට වතාවක්වත් ඇනවුම් පිරිත කියන්නේ. යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණ එත්ත ලෝකන්තරේවා බුම්මා බුම්මාච දේවා ගුණගණ ගහන භ්‍යාවටා සබ්බ කාලං. පිරිත නම ලියලා තියකට ඇනවුම් පිරිත. ඒතේ ආයන්තු දේවා වර කන කමේ මේරු රාජේ වසන්තෝ සන්තෝ සන්තෝ සාහිතු මුනිවරවතනං සෝතුමක් ගන් සමග මුනින්දයන් වහන්සේගේ වචනේ අහගෙන ඉන්න හැමෝම. සබ්බේසු චක්කවාලේසු චක්‍රාවාට කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත තරකට බුදු බලයේ මිහිදෙනවා. හරේටේ බුදු බලය ගන්න නම් හරේට බුදු තේවාව කරන්න. සබ්බේසු චක්කවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යං අම්මී කතම් පුඤ්ඤං සබ්බ සම්පත් සාධකං. සියලු සම්පත් සාධනය කළ දෙනවා.
සබ්බ සම්පත්‍ය ජයපිරිත් විතරක් නෙවෙයි සබ්බ සම්පති සාධක. සබ්බේතං අනුමෝදිත්වා සමග්ගා සාසනේ රත අනේ මගේ සාසනයට ඇලුම් නැතුව ඉන්න. සාසනේ ඉන්න මට දැලුම් නැති කරගන්න දේවතාවෙනි. රත්නත්වේ සරණට සාතිරේක සමග්ග සාසනේ රත. පමාද රහිතා හොන්තු අනේ අපිට ප්‍රමාද වෙන්න නම් දෙන්න එපා. ආරක්කා සුවිශේෂතෝ පොඩි හරි ප්‍රමාදයක් කරන නම් අපිව ආරක්ෂා කරගන්න. විපත්තියක් ළඟ එන්න තියෙන නම් ආරක්ෂා කරගන්න. පැහැදිලිද කියන්නේ? ඊළඟට විපත්ති වැලක් කියනවා රාජතෝවා චෝරතෝවා මනුස්සතෝවා රාජතෝවා මේ කාලේ විශේෂයෙන් මේ පිරිත කියන රාජතෝවා මුම් එක වර්ග කරන්න හදනවා. ගේ අවසරය ඕනේ කියනවා පන්සලක් හදනවා නා. අලුතෙන් මොකවල් ලියාපදිංචි කරන්න බෑ කියනවා. එසා හොත්ත සිහියෙක් රාජතෝවා අපිට අභියෝග කරන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලෝ බලයෙන් අභියෝග කරනකොට අපි අධ්‍යාත්මයෙන් අභියෝග කරන්න ඕන. මේකට අත ගහපු එක හැමදාම විනාශ වුණා. ශාසනය වෙනස් කරන්න ශාසනයට නීති පනවන්න මහන්සි වෙන හැම එකම සුන්නත් දූටි වෙලා යනවා. ඒක තමයි වස් කවි. වස් කවි. ඒ වස් වදිනවා. ඒකයි අයි දෙකක් නැහැ. මේකට පහරපු හැම මිනිස්සයට මේකේ වස් වදින්න. ගුණයට පහරපු ගුණය ගැන තේරුම් ගන්න බැරි වෙච්ච බෞද්ධකම තේරුම් ගන්න බැරි වෙච්ච සිල් ගුණවන්තයා තේරුම් ගන්න බැරි වෙච්ච මිනිස්සයාට ඒකාන්තෙන් එහි පහරපෙකේ විපාකේ ditta dhamma vedina වශයෙන් ලැබෙනවා. ditta dhamma vedina වශයෙන් ලැබෙනවා. මේකට අමනුෂ්‍යෙක් අහු වෙනවා. ඒ නිසා ඔබට එන සියලු බාධා වලට මේ බුදු බලයේ මිස වෙන බලයකින් ආරක්ෂා හොයන්න එපා. බුදු බලයේ 100ක් අතීත බුදුරන් වහන්සේලා දිහා බලලා භාග්‍යතුන් වහන්සේ මේ ධාතුන් වහන්සේලාට ජීව ගුණේ කවුප හැටි මන්ද මේ කියාගෙන යන්නේ. ඔබ අවිශ්වාස කරන බැවින් ඔබට ප්‍රත්‍යක්ෂ කරන්න කියලා අවවාද කරනවා මම මේ. සක්‍රීය කරලා බලලා මටත් කියන්න. අපි හැමතර හුඟා දේවල් සිද්ධ වුණා. මං හිතින් හිත හිත හිටියා ලෝකේ සත්‍ය දෙකක් නෙමෙයි එකක්. අසත්‍යතාවකාලිකව එලි දකීවි. ජයග්‍රහණය කරાવી. නමුත් සත්‍ය කවදා හරි එලි වෙනවා. මං සත්‍ය දැක්කා අපි හැමතරුවනේ. ධර්මය ඇතුලෙන් සත්‍ය දැක්කම චතුරාර්ය සත්‍ය විතරක් නෙමෙයි සියලු දුක් නිවන ශක්තිය චතුරාර්ය සත්‍ය බව හැබෑව. එතනින් මෙහා තියෙන ලෞකික ජීවිතේ ඕනම අභියෝගයකට රත්නත්වේ සරණ අදිෂ්ඨාන කරන්න මායි පින්නොත් මේ වෙසක් සමය ඒකාන්තින් භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය සීට කෝටියක් විශ්වපතනය වෙනවා. අපි දුස්සීල වෙනකොට හැබැයි මේ ශක්තිය අපෙන් බැහැරට යනවා. බැහැරට යනවා. ඒත් මගේ භාග්‍යතුන් වහන්සේ බලය පිහිටුවලා තියෙනවා මගේ ලංකාව. තිත්තන්තේ නිබ්බුතේ චාපි. එච්චරක්ම පතිත්තිස්සති දේවින්ද කිව්වා ලංකාය මම සාසනං. හතරවෙනි මිහිඳු සෙල්ලිපියෙත් කිව්වේ සිරිලක්කි නොබෝ සත්තු නොරජ්ජන්හයි. සිරිලක්ක බෝධිසත්වයේ කැරෙන්න රජකමටපත් වෙන්න බෑ කියපුවා. පත් වෙන හැම එකක්ම ඒකයි දලඳා මාලිගාව ළඟට ගිහිල්ලා දියුරුම් දෙන්නේ ශ්‍රද්ධාව තියනට නෙමෙයි බලය රැකගන්න. ශ්‍රද්ධාව තියනට නෙමෙයි. කොච්චර වාස් කුකුලා වීපැදුරට යන වගේ මාලිගාවට යනවා. පණ බය දුවත් පණ බය දුවත් ඕන ඡන්දයක් කිට්ටුන බණ්ඩ ඔක්කොම කොහොම යනවා. ශ්‍රද්ධාවෙන් යනවා නෙමෙයි බලය ලැබෙයිද කියලා බලා ගන්න. ඒක ඒක එතන එතන ඉවරෙද්දී ගමන් දුවනවා ඊළඟට කතරගම දිහා. දේවාලට ගිහින් එන්න. ඒ කො මේ දෙකම කරලා ගිහලා දුවලා සීනිගම යනවා මිනිස් සමරන්න. ඒ ඇස් ඇතර පොල් ගහනවා. බංග වේවා කියලා. මට හරියාව අනිත් එකට බංග වේවා. රාජතෝවා තෝරතෝවා මනුසතෝවා අමනුසතෝවා අග්ගිතෝවා උදකතෝවා පිසාචතෝවා කානුකතෝවා කණ්ඩකතෝවා නක්කතතෝවා ජනපද රෝගතෝවා අසද්ධම්මතෝවා අසන්දිට්ඨිතෝවා අසප්පුරුසතෝවා ඡණ්ඩහත්ති අස්සමික ගොන කුක්කුල අහිවිච්චක මනසප්පදීපී අච්චතරත සූකර මහසයක් කරක්ස නානා භයතෝවා නානා රෝගතෝවා නානා උපද්දවතෝවා ආරක්කම් ගන්නන්තු. ඉතින් ඔතන තියෙනවා නා ලිස්ට් එක. ඔයින් එහා මොකක් හරි විපතක් තියෙනවද කියලා මට දෙවනි පැයේදී කතා කරලා කියන්න බලන්න. ඕක හරියට ඕකේ ಗುಣ පිහිටුවේ නැති හින්දායි ඔබට වෙන තැන් වල සරණ පතන්න උනේ. වෙන වෙන දේවල් පස්සේ දුවන්නේ. අත් දෙක හතර දික් කරගෙන ඉල්ලන්නේ. අධ්‍යාත්මය තුල මේක තියෙනවනම් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා හරියට තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණ යාමේ අධ්‍යාත්මික මම මේ කතා කරන්නේ බාහිර ක්‍රියාවලිය. අධ්‍යාත්මික ක්‍රියාවලිය විස්තර කරන්නම ඕන. ඔබ අධ්‍යාත්මික ක්‍රියාවලිය ගොඩනගන තුරු ඔබ සැබෑ පිරිපුන් බෞද්ධයෙක් නෙවෙයි ඔබ බාගෙට බෞද්ධයි. දැන් මේ උගන්නන්නේ ඉසල ශ්‍රද්ධාවේ මැදක් යන්න ඕන. එතනින් එහාට තියෙන අධ්‍යාත්මික ක්‍රියාවලිය. දැන් මේ කරගෙන යන්නේ බාහිර ක්‍රියාවලිය මේ විස්තර කරගෙන යන්නේ.
දැන් භාග්‍යතුන් වහන්සේ වදාරනවා කල්පනා කරනවා තිට්ඨන්තේ මම අතීත බුදුරජාණන් වහන්සේලා දිහා බලනවා චිත්ත කිරිය තේජෝ ධාතුව මං හදනවා ධාතුන් වහන්සේලාට ශක්තිය දෙනවා චිත්ත සමුත්ථාන තේජෝ බල එතනින් මම නැවැත්තුවේ අතීත බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලාට ශක්තිය දුන්නා ශක්තිය දුන්න ජීවමාන ශක්තිය ඒ නිසා ඔබට මතකයි දේවතාවන්ටත් පුළුවන් වුණා හොරෙන් ද්‍රෝණ බබුණ ඉසේ හංගගත්ත ධාතුන් වහන්සේ අරගෙන යන්න හොරකම් කරන්න බෑ ධාතුන් වහන්සේලාට නිකන් ධාතු හොරකම් කරන්න පුළුවන් සත්‍ය ධාතුන් හොරකම් කරන්න බෑ ඒක හොයා ගන්න නම් එහෙම හොරෙන් අරන් ගිහින් බලන්න ගිහින් තියාගෙන ආපහු අදාළ තැනට වඩිනවා ඊළඟට යම් තැනක නිසිලෙස උපස්ථාන කරනවාද එතන දවසින් දවස ධාතුන් වහන්සේලා වැඩි වෙනවා හැබැයි අද තියෙන තරමේ වඩින හැටියට මේ ධාතුන් මෙහෙම කොහොම වඩිනවද කියලා වෙලාවකට හිතෙනවා ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සීමාසහිතයි අනිත්‍ය නිෂ්පාදිත ධාතුන් වහන්සේලා නිෂ්පාදිත ධාතුන් කියලා වෙනම જાතියක් තියෙනවා ඕ ඒ වරංගම් පාටයි රෝස පාටයි මදටියට පාටයි ඇද්දල පාටයි ඒවා ඒ වගේම තමයි හදන්නේ මැෂින් වලට දාලා කුඩු කරලා පොලිෂ් කරලා බැලූ බැලමට ඒවා නිෂ්පාදිත ධාතුන් අපි අඳුර ගන්න පුළුවන් එකක් නැහැ අපි ඉතින් බැලුවම තන ගහලා පස උස්සලා වැඳලා ඇවිල්ලා බැලුවම මිනිහට පොලිෂ් කරලා කියන්න බයයි කොහොම හොයන්නද අද එක බිස්නස් එකක් අද බිස්නස් එකක් පුදුම ව්‍යාපාරයක් අභ්‍යන්තරිකයි වචනවලට එළියට කියන්නේ නැහැ ධාතුන් වහන්සේ නමක් වැඩමවන්න බෑ ලක්ෂ පහක් නැති ලක්ෂ පහක් පරවන නිදානකින් ගත්ත කියලා නිදානයන්නේ නැති පොළොයට වල්ලලා තීච්චේවා උගව කාලයකට පස්සේ ආහාර කරන පරණ වෙනකොට ඔක පොලිෂ් කරන්නත් තේසි කුඩු කරගන්න ලේසි ඉතින් එහෙම ඒවත් තියෙන හින්දා නිකන් අන්ධ භක්තියම හිතන්න එපා හැබැයි කරන්නා මොන වංචාව කළත් කපටිකම් කරමින් නිහ එක විකුණලා හම්බ කළත් ඒක ඒකයි ප්‍රදර්ශනය කරන්න තියෙන මේ කරඬුවේ තියලා අතව ඇඟිල්ලෙන්වත් දික් කරන්නේ නැතුව නෙළුම් මලක් අතේ තියතිය පෙන්නනවා නෙළුම් මලක් තියතිය පෙන්න ගන්නවනේ තේරුණයි කමන්නේ ඉතින් අපි හිතේ ශ්‍රද්ධාව නේද ශ්‍රද්ධාව මානසිකව ගොඩනගලා මේ ජීවමාන බුදුරජාණන් වහන්සේමයි කියලා හිතාගෙන අපි වන්දනා කරමු දැන් දනක් දෙන්න ගියාමත් එහෙමනේ ඒ දාන පිළිගන්න එක එක්කෙනාගේ සීල් හොයන්න කිව්වොත් දාන දෙන්නම ගෙනෙන්නේ නැතු වෙනවා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කිව්වා සංඝෝනාම දුස්සීලන්නත්ති සාංගික කළා දීපල්ලා එතකොට දුස්සීලෝ ඒකට අහු වෙන්නේ උන් ඉවේටම කැපෙනවා උන් කර්ම විපාක වෙන්න තියන අය සංඝයාගේ නාමයෙන් යමක් පිළිගන්නවද සංඝ ගුණ නැත්නම් එයා ඒකාන්තෙන් සතර අපායේ ගිනි දළු වලට මැදිවි පිච්චෙනවා කෝටි ප්‍රකොටි වාරේ වළඳනකොට මිහිරි ඒකයි බුදුහණු කියන්නේ වැඳුම් පිදුම් ලබන්න එපා ගත ඇලිච්ච උලක් වගේ පිළිගන්නේ කිව්වා පිරිස ශ්‍රද්ධාවෙන් වඳිනකොට ඒ ඇත්තන්ට පිං සිද්ධ වෙනවා ඔබ දුන්නු එකනගේ සිල් හොයන්න එපා ඔබෙන් යමක් ගත්තා නම් පූජා කරලා ඒකේ සිල් හොයන්න යන්න එපා එයා ඒ කර්ම විපාක විඳිනවාමයි ඒකේ ආයි කිසිම අදයක් උදයක් නෙමෙයි බණහන සියලු දෙනාම බණ කියන මායතුරුව හෘද සාක්ෂියට තට්ටු කර කර බලන්න ඕන අනිවාර්යයෙන් 60 70 80 ගිය අම්මලා බැරි ගත බිම වැටිගෙන වදිනවා දහදුක් ඉඳලා හරියට තුන් වේල කාලා නෙමෙයි දානිති කරගෙන ඉන්නේ බැරි ගත දානිති කරගෙනවා පහුගිය කාලෙක මට සිද්ධ වුණා ටිකක් දුර යන්න මම දවල් දානිති කුත් හදාගෙනයි ගියේ මග හිතුණා මට එළියට පොඩ්ඩක් යන්නත් ඕන මං සීනි කාර්යයනේ ඒ නිසා ඩිංගක් එළියටත් ගිහිල්ලා දාන ඩිංගක් වළඳලා යන්න ඕන කියලා පන්සලකට ඩිංගක් ගොඩ වුණා. ඉතින් බත් තියෙනවා බඩක දානි වළඳමු. හොඳයි. දැන් මං ගෙනාවා කියලා බව වාහනයක ඉඳගෙන වළඳන එක හරි නෑ. ඒක මට හිතර වාවන්නේ නෑ. හැබැයි මට ටිකක් වැඩිපුර හදලා දීලා තිබුණා. හොඳයි කියලා දානශාලාවට ගියා. ගස්ලබු හිංවට ලියලා පොල් ඩිංගක් දාලා ගස්ලබු මලවලා තිබුණා. පරිප්පු වෙන්ජනයක් තිබුණා. දවල් දානේ මම අර මගේ දානේ කොම් පැත්තකින් තියලා මං කොහොම හරි ආසයි ගස් ලැබු මෙල්ලුම් වලට ආස නැහැ
ගස්පැබු මැල්ලුමට මං හරි ආසයි. අර අම්මට මහත්ඵල කරවන්න පුළුවන් වේද? මං ඩිංග වෙලාවක් මගේ පැත්තට හැරිලා මං යම් යම් අදිෂ්ඨානයක් කරලා මේ කටක් කටක් ගානේ පින් සිද්ධ වේවා, උපනුපන් ජාති මේ බදු මේ ඇත්තන්ට අගහිඟයක් නොවේවා කියලා හිතර මං දාන්න වැළඳුවා. මෛත්‍රී හිතවත් හදාගන්න තියෙනවා නම් විනාඩියක් කොච්චර මහත්ඵලද. මං කො මගේ දාන එක අපේ හාමුදුරුවෝ වළඳමු. මට ආඩම්බරයි මේ පන්සලෙන් වතුර ඩිංගක් බීලා බත් කටක් වළඳලා යන්න ලැබෙන කොච්චර එකද සන්තෝෂෙන් ආවා මයි පින්නතුනි. ඒ නිසා පොයට ඔබ දැන් සිල් ගන්නවා. පින්නත් ඔබ අනුන්ගේ දානේ දන් සැල් කියලා එකක් දෙනවනේ දැන් හෙට අනිද්දාට. යන ගමන් සුඛෝපභෝගී වාහන නවත්තලා දන් සැලෙන් බත් කනවා. දන් සැල් තියෙන්නේ නැති බැරියත්තන්ටයි. ඉස්සර මහ ලැජ්ජාවට කාරණයක් කියලා හිතනවා යම් යම් මිනිස්සු දන් සැලක් ළඟින් යනකොට දන් සැල තියෙන්නේ අහිංසක මිනිස්සුන්ටනේ. බැලුවම අහිංසක දුප්පත් මිනිස්සුන්ට මම කියන්නේම ලොකු ලොක්කන්ට මේ අඩියෙන් අඩියට දන්සල් දෙනවට වඩා නරකද? ඔය සල්ලි ටික ඔය භාගයක් පිල්ලිය ගහන්න හිතලා ඔය සම්මාදම් කරන්නේ දන්සල් වලට. භාගයනේ තුන් කාලක් පිල්ලිය ගහලා කාලයි දෙන්නේ. පුළුවන් නම් දන්සල් ඉල්ලගෙන එන අය වෙනුවෙන් කියන්න මම දුප්පත් පවුලකට හාල් මිටියක් දෙන්නයි මේ සැරේ කල්පනාව. දුප්පත් පවුලකට හාල් කිලෝ 10ක පොඩි උර තිනවන එනිසා අනේ මල්ලී ඕගොල්ලෝ දන්සල් දෙන්න මම මේකට මේ උදව්වක් කරන්න. දන්සල් දෙන්න හිතට මිනිස්සුනේ දන්සල් එපා කියලා හැම කියනවනේ වරද්ද ගන්න එපා මං කියන්නේ. අහිංසක දුප්පත් පවුල් දරු 4-5 දෙනා ඉන්න පවුල් ඉන්නවයි කියලා කොච්චරවත් දුක කියනවා මයි පිනතේ. මාසයක් දෙකක් කන්න දෙන්න පුළුවන් ওই වියදම් කරන සල්ලි වලට දුප්පත් පවුලකට. වෙනත් ආගම් වල මෙහෙම පිස්සුවක් නැහැ. අපිට විතරයි මෙහෙම පිස්සු තියෙන්නේ. නිකන් නට නට දුව නෙවුන් හතර අපායට යන ඔව් ගිහිල්ලා බුද්ධ නාමයෙන් තියෙන දේ ඔය ගිලින්නේ. හරි ලොකු දෙයක් කරනවා කියලා හිතේ. අපි දන්සල් වඳින්න යනවා කියලා කියන්නේ. දන්සල්ේ මොකද්ද බෝල බුදුන් වඳින්නේ කාට? දන්සල්ේ වඳින්නේ මොනවද? දන්සල් වඳිනවනේ වදිනවා ඇතුළු වෙනවා කියන එක. දන්සල්කට ඇතුළු වෙන්නයි කියන එක. ඒකේ වචනේ දන්නේ හරි. දන්සල් වඳින්න යනවා. ඒ නිසා ඔබ කැමතිනම් ඔබට නුවණ පෑදෙනවා නම් ඔබට අවශ්‍යතම ශ්‍රද්ධාව පහළ වෙනවා නම් කළ යුතු දේ හොඳට හිතන්න. කළ යුතු දේ හොඳට හිතන්න. වෙන ආගම් වල මාසෙම දැන් ඉස්ලාම් බැතිමතුල ඒගොල්ලන්ගේ පරිවාස කාලේ නැත්නම් නොම්බියල් යන කාලේ ඔක්කොම සල්ලි එකතු කරන ආයතනට. ආගමික ආයතනනේ හැමෝම ව්‍යාපාරණින් යම්කිසි මුදලක් ගෙවන්න ඕන. එකතු කරලා නැති බැරි මිනිස්සුන්ට දෙනවා. හිතුණු බැතිමත් පින්නතුල එකතු කරලා නැති බැරි මිනිස්සුන්ට දෙනවා. අපි දෙන්නේ නැති උන්ගෙන් එකතු කරලා ඇති උන්ට කන්න දෙනවා පාරයි නේද? දන්සලකටුණත් කුණු පෙරේද නැතුව දෙන්නේ නැති බැරි එක. පුළුවන් හැටියට හරි අමාරුයි. ඒක අරගෙන ලැජ්ජ නැද්ද පාර හිටගෙන ඉඳලා කාලා යන්න? ජන්ඩියට ඇඳගෙන ඔය රෙදි ඇඳගෙන ඉන්නේ මොකටද? ඒ නිසා දන්සල තියාපල්ලා. දන්සල් තියෙනක හොඳයි. සල්ලි තියෙන මිනිස්සුනේ ගෙදරින් උයාගෙන බැඳගෙන කකා ඇවිදපල්ලා. ඒතර කොහෙ නට නටා ගියත් පවු නැහැ. තමන් උයාගත්ත කාපුවානේ තමන්ගේ සල්ලිනේ. අර දන්සල නම් ඉඳගෙන ඔය කලිසම ඇඳගෙන ඔය ජන්ඩියට ලෑස්ති වෙලා යන්න නුඹලට ලැජ්ජාවක් කියලා කන්නේ. දැන් මේ බණහකට ඉන්නේ උන්ට දන්සල් පේනකොට ලැජ්ජ හිතෙන්න ඕනේ. ඉත කි මං වගේ එකෙක් මේකට යන්න හොඳ නෑ අරයකත් කිව්වා කියලා. තේරුණායි? ඒ නිසා නැතිබරිය උන්ට තියෙන එක බලව් ඇති හැකිය උන් කණේක බුද්ධඝමද වෙනත් ආගම් වලට නිග්‍රහ කර කර ඉන්න එපා. වෙනත් ආගම් වල තියෙන සක්‍රීය ගුණ අගයන්න පුරුදු වෙන්න. ඒ ආශ්‍රයෙන් හරියට කරන්න ඕන දේ කරන්න පුරුදු වෙන්න. භාග්‍යතුන් වහන්සේ මහා ධනකු වේරුවාහම විශේෂ මේසයක් කරලා තේ මේසයක් කරලා යන්න මහත්තයා එන්න තේකක් බොන්න කිව්වේ නෑ. හරකෙක් හොයන්න ගිහිල්ලා බැරුව අමාරුවෙන් හොඳටම වෙහෙසිලා එනකොට බණ කියන භාග්‍යතුන් වහන්සේ ධර්මශාලාවේ සාකච්ඡා කරන ධර්මයේ කියලා දෙනවා. කිව්වා මොකද බඩගිනිද? ඔව්. කොසිරි ගිහිල මහඩින් ගිත්ත අන්න නැති බැරි මනුස්සයට කන්න දුන්නා. ඔබ හිතන්න පිළිගන්න තේරුම් ගන්න මම මගේ ශ්‍රද්ධාව පාවිච්චි කරන්නේ
නැති බැරි ඇත්තන් සඳහාද ඇති හැකි අයට විනාශ කිරීම සඳහාද ඔබ හිතන්න නැති බැරි අයට තින්නේ මං ගසා කෑවොත් ඒ කොච්චර අසාධාරණයක්ද ඊළඟට ඔබ පාරේ යන මිනිස්සු මං අහන්නේ පාරේ යන මිනිස්සු ඇවිදිනවා තමයි පින්කම් වලට යනවා කියලා කියන්න පුළුවන් තොරන් බණ එකක් පින්සිත වෙනවා තමයි කූඩු බණ එකක් නිසා හැම කෙනෙක්ම හැම ගෙදරම කූඩුවක් හදන්න ඕන පුළුවන් හැටියට ගමේ නැති බැරි පවුලක් හොයන්න පින්නතුනේ ගමක් ගත්තොත් පවුල් 10ක් නැද්ද නැති බැරි පවුල් මුළු ගමේම සම්මාදම් කරන්න දැන් දැනටත් දන්සැලට පාරක් ප්‍රමාද නැහැ දැන් එකතු කළ ඇති සල්ලි ඒ සල්ලි ටිකෙන් ඔක්කොම එකතු වෙලා දන්සැල් කමිටුවකට හතර දෙනා ඉන්නේ කමිටුවේ දන්සැල් කමිටුව ගහලා තියෙන දන්සැල් කමිටුව කියලා බැලුවම කමිටුව කියලා එකෙක් වන්නේ හතර දෙනා ඉන්නේ ඒ නිසා ගමේ පවුල් මෙන්න මේ පවුල් වලට හාල් ටික බීලුණු ටික රතුළුණු ටික මිරිස් ටික දැන් මේ ජීවන අමාරුකම් තියෙන කාලේ නැතිනාස්ති කර කර උඩ පැනපැන යනට නෙමෙයි කන්න දෙන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ මාර්ගය තේරුම් ගන්නකෝ භාග්‍යතුන් වහන්සේගේ සංසාර බෝධිසත්ව ගුණ තේරුම් ගන්න මෙන්න භාග්‍යතුන් වහන්සේ අධ්‍යාත්මගත කරගන්නවා මෙන්න භාග්‍යතුන් වහන්සේගේ පාරේ ඇතුළට අපි යනවා ශ්‍රද්ධාවේ නියම ස්වභාවය මේකයි ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ චිත්ත සමුත්ථාන ගුණය පිහිටුවලා හිත පිහිටුවලා චිත්ත සමුත්ථානගේ හිත පිහිටුවනවා කාකරෙහිද සකල සත්වයන්ට අනුකම්පාවෙන් හිත පිහිටුවලා හිතනවා අජීවී වස්තුවට මං සජීවී ශක්තියක් දෙන්න ඕනේ අන්න ධාතු ශක්තිය අදත් මේ විශ්ව සම්පත්‍ය තුළ ධාතුන් වහන්සේලා තුනේ ශක්තිය පින්වත්නි වැඩි ඉන්නවා ඒ නිසා බොහෝ කාරණාවල් තියෙන ශ්‍රද්ධාව සම්බන්ධව පසුතලයෙන් සාකච්ඡා කරන්න නමුත් අපේ පැයක හෝරාව ඉක්මනින් ගෙවි ගියා ඒත් කමක් නැහැ අපි මොහොතක් හිත නිසසල කොට බුද්ධ අභිවන්දනයක් කළා මේ සද්ධර්මයෙන් අපට කළ හැකි ආමිස පූජා පින්කමක් ලස්සන ධර්මාසනයක් සකස් කරලා සිව් දිග අවශ්‍ය පුද පහන් පැල් දැල්වලා ලෞතුරු බුදු වසුනේ රත්නලුම් සුදු පිවිමින් සකස් කරලා ප්‍රතිපත්ති ගුණ වශයෙන් බොහෝ වියදමක් කරලා ලොකු දම්පැම් පූජාවක් සිද්ධ කරලා විවිධ වූ පින්කම් සිද්ධ කරලා මගේ බුදු පිරිස ඈත ඉඳලා ආදරෙන් බණ අහලා එදා මෙදා මේ බිම වෙනුනුත් මගේ ශාසනය වෙනුනුත් කළ ආධාර උපකාර ගැන හිත හිතා අප්‍රමාණ සතුටක් විඳිනවා ඔය දහම් හඬ විසිරෙන පැතිරෙන දහම් නිකේතනයේට මම මේ උපකාරයේ ශක්ති ආශිර්වාදේ පැවැත්වුවා නේද ඒ වැඩ ඉන්නේ අපේ සංඝනේතුවරයන් වහන්සේලා නොවද ඒ වැඩ ඉන්නේ අපේ මිහිණින් වහන්සේලා නොවද අපේ කැපකරු බවින් දායකත්වයෙන් පෝෂණය ලැබන ඒ උත්තමයන්ට ධර්ම අවබෝධයේ පිණිස වේවා පින් නැති ඔබට මේ බිමින් උපදින සියලු කුසල් ශාන්තියේ බලයෙන් සැබෑ ශ්‍රද්ධා සම්පන්නිය උපදවලා ඒ භාග්‍යතුන් වහන්සේගේ උපස්ථානය නිවැරදි ලෙස ආරම්භ කරන්නට නුවණැසබ පහළ වේවා ඒ උදාර මාර්ගෝපදේශකත්වයේ වෙනුවෙන් අපට අද දායකත්වයේ දරූ සමන්ත මහින්දාතු කරල පුතණුවනි දුලානි දේවිය අත්තිදී පින් නැති දියණියනි වටරැක පරණපාරේ අංක 67 තුර නිවසේ නැදෙන පින් නැති ඔබ සමග කුලවංශවල පින්නතුල්ලා සිරුදනාමේ ක්‍රොක්ව හරබර දෙසුම් ලිහිල්ව දෙසාලන අපගේ දහම්මස වෙරගෙන වෙරදරන අතිපූජ්‍ය කැටවල හේමාලෝක හිමියනි ඔබ වහන්සේට සිව් පිළිසිඹ යාපත් මහරහත් බබණු ලැබේවායි ලස්සන නිර්මාණයකින් මා ඉදිරියේ තබා තිබෙන අරමුණු සියලු පැවිදි උත්තම උත්තමාවියන්ට තමන් ප්‍රාර්ථනා කරන්නා වූ මාර්ගඵල ලබා ගැනීමට හැකි වේවා තවද 76 වෙනි ජන්මදිනයේ ඉඳලා පොඩි නෝනා මෑණියන්ට ජයවිතී රාජපක්ෂ මෑණියන්ට කියන මේ පුතාගේ දුවගේ මව්වරු දෙපළට ආයුරාරෝග්‍ය හැදීස්සුව සාන්තිය ප්‍රාර්ථනා කරමින් 25 වෙනි ජන්මදිනයේදී බුද්ධික ධනංජය දායාදර පුතුට ග්‍රහාපල දොස්සඳුරු දුරු වෙමින් කටයුතු සඵල වනු පිණිස 46 වෙනි ජන්මදිනයේදී දුලානී දේවී ආදරණීය දියණීනි ඔබතුමියට නිදුක් නිරෝගී සුව පතමින් 16 වෙනි ජන්මදිනයේදී මෙවර අපස සාමාන්‍ය පිළිවෙකට පෙනී සිටින මෙත්පිනී දෝනිය ඔයාටත් පාසලේ සීලව දියණිවරුන්ටත් උසස් ප්‍රතිපල ප්‍රාර්ථනා කරමින් ඉසුරු රණුදු පේසදි චතුනි විනුගි අපූර්ව හංසනේ දුලාර දරුවන්ට ගිනිම් කටයුතු සඵලවරු පිරිසත් 11 සතර පෙර ආභාවයට පත්වන ඒ 40 පියතුමා සිරිල් පෙර පියතුමන් තුෂිත අත්තිදි සොහොරා ඇතුළු ලොකු කුඩා හැමදෙනාම මියගේ හැමතෙමත් හත්පුතු පරම්පරාවේ සකල ඇත්තන්ටමත් පින් දෙමින් මේ උත්තම කාර්ය සිදු කරගන්න නන්නාරුවේ උදව් කළ හැමතෙ පින් දෙමින් net fm මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ කුමාර ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට පින් දී මරමුණු කරගෙනයි සඳහම් ඔවා මිනි නමින් මේ මූලික අරමුණු ටික සිහිපත් කර තිබෙන්නේ ඒ නිසා මේ සියලු කුසල් දහම් බලය ධර්ම ශ්‍රවණ දායකත්වයේ ඇති වෙන්න පින්වත්නි අපට කුසල් උපදිනවා බණක් කියන්නේ අහන අය වැඩි වෙනවා නම් අපට එතකොට පින් සිද්ධ වෙලා ආශිර්වාද වැඩි වෙනවා දසඟ පුණු පොහොයේ සිට ඊළඟ වෛශාක මංගල්‍ය තුල හැබෑ ආධ්‍යාත්මික මංගලයක් ගොඩනගා මාර්ගඵලලාභී කුලාභිනීක වීමේ උතුම් පරම භාග්ය
පින්නති ඔබට මේ මහානීය කුසල් බලයෙන්ම වේවායි සාදු හදින් ප්‍රාර්ථනා කරමු. ඔබ හැමතෙම සම්මා සම්බුදු පිහිටයි, සම්මා සම්බුදු රැකවරණයි, දෙවිඳුනි මගේ සසුන රකින්නට ඔබට බාරයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තික පුඤ්ඤතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං, චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හිත යොමු කරන්නට ශ්‍රද්ධාව නැමැති මූලික හැකියාව ඔබ තුල ගොඩනඟවන්නටයි අද ධර්ම දේශනාව තුල අපි හඳුනන උත්සාහ ගත්තේ. මම හිතන්නේ බෞද්ධයන්ට තිබිය යුතු වටිනාම දෙයක් තමයි ශ්‍රද්ධාව. හැබැයි ශ්‍රද්ධාව අපි උපයෝගී කරගන්න ආකාරය පිළිබඳව නැවත නැවත හිතන්නට අපි හැමදෙරණ හසේ කාරණා පෙන්වා දුන්න. අපි ධර්ම සාකච්ඡාවේදී පිළිබඳව තවත් විමසා දැනගනිමු. ධර්මානුශාසනාව පෙරත්වපු පූජනීය වන්දනීය අපේ කැටවල හිමාලෝක නායක හැමදෙරණ හසේට තව චිරාත් කාලයක් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ බොහොම වටිනා ආකාරයෙන් අර අපේ දායකත්වය සිහිපත් කරලා තියෙන විදිහට බොහොම සරලව ලිහිල්ව හැමදෙනාටම වටහා ගැනීමේ පහසුව ඇති කරන ආකාරයට උත්තරීතර වූ බුදුබණ දේශනා කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය ඇති වේවා. දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේට ඒ දායකයන් ප්‍රාර්ථනා කළ ආකාරයෙන්ම සිව් පිළිසිඹියාපත් උතුම් වූ මහරහත් පදවිය මේ ගෞතම ශාසනයේ හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් සඳහා යමු වෙලා ධර්ම සාකච්ඡාව සමග මෙත් පාමුල සමග නැවත සම්බන්ධ වෙනවා. අපි නැවත සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සමග. ගම්පහමේ විශ්වන්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට ධර්ම සාකච්ඡාවට යොමු වෙන මොහොත ආරාධනා කරන ඔබට සම්බන්ධ වෙන්න ඔබේ දහම් ගැටළු සමගින් 0112 55 33 63 0112 55 33 63 දුරකථන අංකයේ සඳහා විවෘතව තිබෙන විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන අපේ වෛශාඛ්‍ය මංගල්‍යයට සතියක් තිබියදී මේ ආරම්භ කරපු ශ්‍රද්ධාවේ මාතෘකාව ඔබේ හිතේ ශ්‍රද්ධාව මෝරා වැඩෙන්නට මේ සතිය තුලදී වැඩි වශයෙන් ඉවහල් වේවි. ඒ නිසා යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ ආශ්‍රිතව නැත්නම් දහම් කාරණාවක් ගැටලුවක් වශයෙන් ඔබේ හිතේ මතුවෙනවා නම් ඔබට ඉදිරිපත් කරන්නට අපි අවස්ථාව ලබා දෙනවා. ඒ ආරාධනාව කරමින් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය වන්දනීය කැටවල හිමාලෝක අපේ නායක හමුදුරණන් වහන්සේව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ සාකච්ඡාව ආරම්භ කරමු. අපි ආධ්‍යාත්මික ශක්තිය ශ්‍රද්ධාව ගොඩනැගෙන්නට බලපාන ආකාරය පිළිබඳ අපේ හාමුදුරුවන් වහන්සේ මේ ධර්ම දේශනාවේදී කාරණා සිහිපත් කළා. විශේෂයෙන්ම දැන් ධාතුන් වහන්සේ පිළිබඳවත් සිහිපත් කරපු නිසා විශේෂයෙන්ම වෙසක් කාලය වෙනකොට ධාතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් ඇති කරගෙන අපේ ශ්‍රාවකයෝ පින්කම් වලට එකතු වෙන කාලයක්. හාමුදුරනේ දැන් ඔබ වහන්සේ සිහිපත් කළා මේ ඔබ වහන්සේ කිව් ආකාරයටම නිෂ්පාදිත ධාතුන් වහන්සේලාත් තිබෙනවා. හැබැයි අපේ ශ්‍රාවකයන්ට හරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් කොහොමද අපි හරි ධාතුන් වහන්සේ තෝරගන්නේ? මේක හරි ගැටලුවක් වෙනවා. ඒ නිසා අපි ශ්‍රාවකයෙක් විදිහට බෞද්ධ ශ්‍රාවකයෙක් විදිහට ධාතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව හිතේ ඇති කරගෙන වඳින්න යන ඇත්තන් විදිහට ඇතැම් වෙලාවට මේ නිසාම ශ්‍රද්ධාව පළුදු වෙන්නට පුළුවන්. අපි එතකොට වැන්දේ බොරු ධාතුන් වහන්සේටද? හරියක නෙමෙයිද මේ? අපි කොහොමද හරි හැටි අපේ හිත ශක්තිමත් කරගෙන ධාතුන් වහන්සේ වඳින්න යන්න පුළුවන්? පින්වත් ඔබ හැම දෙනාටම යම් කෙසේ ආධ්‍යාත්මික ප්‍රතිලාභයක් ලබන්න ඕන නම් භාග්‍යතුන් වහන්සේ වදාරනවා සද්ධාය ප්‍රතිලාභෝ. මහණෙනි, ලාභ අතර ශ්‍රද්ධාව තමයි පළවෙනිම ප්‍රතිලාභය අපට ලං කර දෙන්නේ. ශාසනයෙන් යම් කෙසේ ප්‍රතිලාභයක් මෙලව ජීවිත ගමනට අපේක්ෂා කරනවාද, ඒ අපේක්ෂා සියල්ල ඒකාන්තයෙන් ශ්‍රද්ධාව මත හිත පිහිටුවා ගැනීමෙන් උපදිනවා. මා සිහිපත් කළේ අපට මෙන්න මේ ධාතුන් වහන්සේ තමයි සැබෑ වූ ශාරීරික ධාතුන් වහන්සේ, මේ තමයි නිෂ්පාදිත ධාතුන් වහන්සේ කියලා වර්ග කරලා මේ ආකාරයට පෙන්වන්න පුළුවන් කියන එකක් සජීවීව දර්ශනය කරන්නට බෑ. ඒකෙන් තමයි අර කූට කපටි ව්‍යාපාරිකයෝ ප්‍රයෝජන ගන්නෙ. එහෙමයි. නමුත් අප හිත පිහිටුවා ගන්නේ මේ ජීවමාන තථාගතයන් වහන්සේගේම ධාතුන් වහන්සේය කියලාමයි. අපට අපේ සත පිහිටුවා ගැනීම නිසා ඇතිවන ශ්‍රද්ධාවේ ප්‍රතිලාභය ඒකාන්තයෙන් උපදිනවා. ඒ ධාතුන් වහන්සේ වුණා නොවුණා අපේ හිතේ තමයි ශක්තිය. ඒක ගැටලුවක් නෑ. ඒක කරන්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි වංචාවක් කරන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ගේ හදවත දන්නවා. අනේ මේ මිනිස්සු වැඳ පුද කරන්නේ මම කරපු මේ බොරුවට නේද කියන චේතනාව ඒගොල්ලෝ ගාව තියෙනවා. හොරා දන්නවා, හොර හිත.
කරන අය ඒ පව ගෙනියනවා. ඒ එය ඒකාන්තයෙන්ම බුද්ධාන්තර ගණනාවක් පසු වෙනතුරු සිව් අපායේ දුක් විඳිනවා. වර්තමානයේදී ආර්ථික ලාභයක් ලබන්න පුළුවන් මේ ටික ප්‍රදර්ශනය කරවල මේ මෙන්න මේ දැන් ප්‍රදර්ශනනේ තියෙන්නේ වන්දනා නෙවෙයිනේ අභිවාදන පින්කම් සඳහා නෙවෙයි ප්‍රදර්ශනය කිරීම බුදුහාමුදුරේම ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි. එහෙමයි. ධාතු ප්‍රදර්ශනය කියලා කියනවා. එහෙම එකක් නෑ. ධාතුන් වහන්සේ වෙනුවෙන් ප්‍රයන්න දාලා කරනවා නම් දෙන ප්‍රදක්ෂිනා කිරීම. ඒරෙන් ප්‍රදර්ශනය කිරීමක් මේ ධර්මයේ කොතනකවත් සඳහන් වෙන්නේ නෑ. ඒ නිසා ධාතුන් වහන්සේලා වෙනුවෙන් ධාතු අභිවන්දන පින්කමක් කරනවා. මිසක් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන පිළිවෙලක් නෙමෙයි කරෙන්න ඕන. කොහොම වෙතත් පුද කරන්නන් විසින් මේ ජීවමාන තථාගතයන් වහන්සේ වෙනුවෙන්මයි කියලා මලක් පුදන්නේද පහනක් දැල්වන්නේද ඒ භාග්‍යතුන් වහන්සේටම පූජා වෙනවා. දැන් අපි හිතමුකෝ gedara බුදු පිළිමේ ඉස්සරහ නෙවෙයි වෙසක් පහන් කූඩුව දැල්වන්නේ අපි. එහෙමයි. වත්තේ සෑම තැනම වෙසක් පහන් කූඩුව අපි දැල්වනවා අලංකාර සැරසිල්ලක් වශයෙන්. ඒ නමුත් මේ භාග්‍යතුන් වහන්සේටම පූජා වේවා කියලා තුන් වතාවක්වත් වඳින්න ඕන පහන දැල්වලා. එහෙම නැත්නම් වෙසක් කූඩුව දැල්වලා. එතකොට ඒක භාග්‍යතුන් වහන්සේට කරන විශේෂ ආමිත පූජාවක්. ඒකෙනුත් ජීවමාන බුදුරජාණන් වහන්සේට පහන් පිඳීමේ ආනිසංසය තුළ දිවස් ලැබෙනවා නම් ධර්ම චක්ෂුසේ පහළ වෙනවා නම් ඒ ආනිසංසදායක තත්වය ඒකාන්තේ මුරුමෙන නිසා ඒක මහත්ඵල මහානිසංසදායක පින්කමක්මයි. හොඳයි මම හිතන්නේ ශ්‍රද්ධාවේ මූල බීජය වැඩුණොත් එහෙම අපිට ධර්මයේ කෙරෙහි අප්‍රාණ ගෞරවය කරබහන්ස සිහිපත් කළ ආකාරයට ඉන්පසුව අපිට ප්‍රතිපත්තිමය වශයෙන් ඒ යම් එකඟතාවයකට නැත්නම් හිත යොමු කරගන්නේ ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගන්න ඉඩ අවකාශ වැඩි වෙනවා. මේ ශ්‍රද්ධාවත් එක්ක අපේ වෙසක් සමරමු නැත්නම් මේ වෛශාඛ මංගල්‍ය සමරන්නට යොමු වෙන විට අපේ හැමෝටම ශ්‍රද්ධාව ගොඩනගෙන ආමිස ප්‍රතිපත්ති පූජා දෙකම සිදු වුණත් ආමිසයට වැඩි තැනක් හමු වෙනවා. විශේෂයෙන්ම මේ තුලම රැඳෙන්නවට වඩා ඒ ආමිස ප්‍රතිපත්ති පූජා දෙකොට්ටාශයෙන් ආමිසයෙන් පටන් ගත්ත තැන ඉඳලා නවතින්නේ නැතුව ඉන් එහාට පොසොන් මාසී ළඟට එන්නේ. ඒ අතර කාලය තුල වැඩි වශයෙන් අපේ බෞද්ධ ජනතාවට හොඳ වැඩපිළිවෙලක් සැකසුනොත් එහෙම තමන්ගේ ආධ්‍යාත්මික වක්ශක්තිය වැඩි කරගන්න නැත්නම් ප්‍රතිපත්ති පැත්තට යොමු වෙන්නට තවත් හොඳ අවස්ථාවක් උදා වේවි නේද? දැන් පොදුවේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට මේ වගේ වැඩපිළිවෙලක අවශ්‍යතාවයකුත් තිබෙනව නේද අපේ හැමෝටම? සැබවින්ම සම්මාදිට්ඨිය විවෘත විය යුතු ඉතාමත්ම වැදගත් කාල පරාසයක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන් වෙසක් පොහෝ දවසේ අපේ හදවත් තුළ ඇතිවෙන නම්මශීලීතාව. ඒ නම්මශීලීතාවය දැනුගත්කම් ඇති සහ ශාසනානුලෝමිකව ප්‍රතිවේද මාර්ගෙහි නොහොත් මාර්ගඵල තත්වයන් දියුණු කිරීමට අපේක්ෂා ලක්ෂ කෝටි ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියන බලාපොරොත්තුව හෘදයාංගම ඇති වර්තමානයේ රහත් උතුමන් වැඩ ඉන්නවා අය මාර්ගඵලලාභින් වැඩ ඉන්නවා අය තවත් මාර්ගඵලලාභින් බිහි වෙන්නට බොහෝසේ අපේ කැපවීම තුළ අපටත් ඒිට ඇතුළත් වෙලා මාර්ගඵලලාභීක් වීමේ හැකියාව තියෙනවා අය අපට දම්පැන් දෙන අපට සිව්පසු වටන කරනු ලබන්නා වූ අපව ආරක්ෂා කරගන්නා වූ සියලු දායක දායිකාවන් ව ආධ්‍යාත්මික දොරටුවෙන් මේ උතුම් බුද්ධ චක්‍රයට ඇතුළු කළ හැකි නම් මාර්ගඵලලාභී තත්වයට ගේන්න පුළුවන් නම් ප්‍රතිපත්ති ගුණ වර්ධනය කරලා අන්න ඒ උත්තමයන් ගොඩනැගීමේ මහඟු කාර්ය භික්ෂුන් වහන්සේලා යෙදෙනවා නම් මේ ශාසනය බෙහෙවින්ම හිස් වෙන්නේ නැහැ කිව්වා. ශුඤ්ඤතෝ අරහතෝ. අරහතන් වහන්සේලාගෙන් ශාසනය ශුඤ්ඤ වෙන්නේ නැහැ, හීන වෙන්නේ නැහැ, හිස් වෙන්නේ නැහැ. මලියදේව මහරහතන් වහන්සේ ලැයිස්තුවක් හරි ගස්සලා මලියදේව මහරහතන් වහන්සේ අන්තිම රහතන් වහන්සේ කියලා කිව්ව ගමන් මිනිස්සුන්ට හැඟීමක් ඇති වෙනව නේද? එතනින් මෙහා කවුරුත් රහත්ුනේ නැහැ ආයේ. එහෙනම් වර්තමානයේ කොහොමත් රහත් වෙන්න බෑ. ඒ කුරුණෑගලුගේනේ මලිදේව මහරහතන් වහන්සේ. එතනින් මෙහා රහතන් වහන්සේලා වුණේ නැද්ද? රහතන් වහන්සේලාව ඇතුළත් වුණා. නමුත් පුස්තකාරෝඩ වුණේ ඔය මලිදේව මහරහතන් වහන්සේ විතරයි. එතනින් මෙහා පුස්තකාරෝඩ නොවුන වෙහෙර විහාර ආරාම ගත වෙච්ච, අරණ්‍ය සේනාසන ගත වෙච්ච, ඒ වගේම ගෘහස්ත ජීවිතවල අධ්‍යාත්ම දියුණු කරන ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා. කොහොමද උන්වහන්සේලා වඳුරගන්නේ? බාහිරින් අඳුරගන්න බෑ මාර්ගඵලලාභිය. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මට්ටමෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරා ගමන් කරන මාවතේ සම්මා දිට්ඨිය හදාගන්නට පුළුවන් නම් යමෙකුට මගේ ඉන්ද්‍රිය තුල මගේ ඉන්ද්‍රිය ධර්ම බල මට්ටම දක්වා වැඩුණා කියන සද්ධා, සති, විරිය, සමාධි කියන ඒවා ඉන්ද්‍රිය ධර්ම පහක් ඒක බල ධර්ම දක්වා වැඩෙනකොට තමයි කෙලස් කපාගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මුල් ඉන්ද්‍රිය ධර්මවල තියෙන ශ්‍රද්ධාවන්ත වූ පිළිගැනීම. එහෙනම් මේ කාලය තුළ වෙසක් කාලය තුළ අපේ ආමිස පූජාවෙන් කරන්නේ ඉන්ද්‍රිය ධර්ම ටික හදන එක. නැති ඉන්ද්‍රිය ධර්ම උපදවලා දෙන එක. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා
අප්පසන්නානංවා පසාදාය පසන්නානංවා බියෝ භාවය ඔබ වහන්සේලාගේ වඩින හැටි ඔබ වහන්සේලා වළඳන හැටි ඔබ වහන්සේලා කතා කරන හැටි මේ ආකාරයේ බලා ඉන්න කෙනෙකුට යම්කිසි ප්‍රසාදාත්මක ගුණයක් හිතේ පහළ වෙනවා නම් අන්න එයාට නැති ශ්‍රද්ධාව උපදිනවා තියෙන ශ්‍රද්ධාව සංවර්ධනය වෙනවා එහෙනම් ඔබ වහන්සේලගේ රාජකාරිය වෙන්න ඕනේ ඒක එහෙනම් මේ වෙසක් කාල සීමාව තුළ මිනිස්සුන්ට නැති ශ්‍රද්ධාව ඇති වෙන ආකාරයට තමයි අපි වැඩ කරන්න ඕන එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ හිතේ නිවිච්ච ගතිය ගතේ නිවිච්ච ගතිය ධර්ම අවබෝධය දැන් බලන්න මේ වෙසක් කාලය ඇතුළත තියෙන ශ්‍රද්ධාව විනාශ වෙන වැඩපිළිවෙළවල් මේ රටේ කොච්චරවත් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ කානිවල් මට්ටමට යනවා. දැන් බලන්න හොල්මන් ගුහා කියලා එකක් හදනවා. දැන් ඊළඟට බලන්න මේ යක්ෂ වෙස්මුණු දාගෙන කෑ ගහන හූ කියන සයිකල් වල නැගගෙන කාන්තාවකට පාර යන බැරි මට්ටමේ ස්වභාවයක් නැද්ද මේ රටේ. එතකොට තියෙන ශ්‍රද්ධාව නැති වෙනවා නේද? දැන් අස්තිපංජරය කියන එක එල්ලලා ඒකට මිසිකයක් දාලා සින්දුවක් දාලා ඒ ඇටසැකිල්ල නටනවා. එනකට ඇටසැකිල්ලයි ඉති ඉස්සර බලා ඉන්නේ මුන් නටනවා. දැන් එතකොට ධර්මාවබෝධයේ මේ පහළ වෙන ප්‍රතිපත්ති ගුණයේ මේ වැඩෙන්නේ භාවනාමය මට්ටමද වැඩෙන්නේ කය ඇත්ත ස්වභාවය මේක නෙමෙයිද කියලාද පෙනෙන්නේ මටත් කවදද ඇටසැකිල්ලක් වෙලා නටන්න ලැබෙන්නේ කියලා හිතෙන්නේ අරක දැක්කම ඉතින් ඒ නිසා මේ ඔළුබක්ක නටන එක වෙස්බුණු පරන්දගෙන ඉන්න එක කෑකෝක සංගහන එක නොඑක ආකාර විප්‍රකාර කරන එක තියෙන ශ්‍රද්ධාව විනාශ වීමට කාරණාව කෙසේ වෙතත් හැම කෙනෙක්ම මං කිව්ව එකයි දකින කියන තැන හැම තැනම පහනක් දැල් වෙනවා නම් සවනක් ගන්න බුදුරැස් සිහි වෙන බෞද්ධ ධජයක් හැම ගෙදරකම නැන් වෙනවා නම් හැම ගෙදරකම බෞද්ධ ධජයක් නැන් වෙන්න ඕන මොකද විදුලි බල්බ එල්ලලා තිබ්බම මේක රෑට විතරයි පේන්නේ එහෙමයි නමුත් මේ වෙසක් සතිය ඇතුළත ආරම්භ කරන්න හෙට හිටන් බෞද්ධ ධජ වලින් හැම ස්ථානයක්ම සරසන්නට හැම ගෙදරකම බෞද්ධ ධජයක් නැන්වන්න එක පැත්තකින් මේ රටේ බෞද්ධ බලයක් තියෙනවායි කියන කාරණාව මෙරටේ මෙතරම් ප්‍රමාණයක් බෞද්ධ නිවෙස් තියෙනවා කියන කාරණාව ඉස්මතු වීම සඳහා කරන්න පුළුවන් තවත් උතුම් පූජාවක්. නිකම්ම බෞද්ධද නෙවෙයි. සවනක් ගන බුදුරස් මාලාවට මේ බෞද්ධ දජ පූජාව පූජා වේවා. මොකද දජ පූජාව නැත්නම් කොඩි පූජාව මහත්ඵල එකක් මහානිසංසදායක එකක්. ඒ නිසා රෑ දහවල් දෙකෙහිම දිලෙනවා නම් බබලෙනවා නම් කලාප මට්ටමෙන් නෙමෙයි. සමස්ත ශ්‍රී ලංකා මට්ටම ලංකාවම වෙසක් කලාපයක් වෙනවා නම් කොච්චර හොඳද? ඉතින් අපිට එහෙම හැමතැනම වෙසක් කලාප පේන්නේ නැති නිසා සමහර තැන්වල වෙසක් කලාප හදන්න දෙන්නේ නැති නිසා අපට සිද්ධ වෙනවා එක එක භූමි ප්‍රමාණ වෙන් කරගෙන මේ අහවල් වෙසක් කලාපේ මේ අහවල් වෙසක් කලාපේ ඉතින් මහාචාර්ය හෙට්ටිආරච්චි මැතිතුමන් බොහොම ලස්සන ලිපියක් සටහන් කරලා තිබුණා මම දැක්ක මේ පුවත්පතක එහි සඳහන් නිතා වැදගත් කාරණා ගණනාවක් තියෙනවා එතුමා කාලයකට පස්සේ ලංකාවට ආවම දැක්ක දර්ශන වලින් එතුමාගේ දැඩි කලකිරීම ගැන මේ ගැන මෙහි කියලා තිබෙනවා. එක තැනක ලියලා තුනා ශ්‍රී ලංකාවේ කවදත් නොවිරුස දන්සැල් වලින් ආහාර පාන ලාභකට දිග පෝලිං වල සිය ගණන් රැඳී සිටි මේ වෙසක් කාලයේ මින් පෙරමා නොදුරු දර්ශනයක් වේ. ඉස්සර දන්සැලකට යන්නටත් ලැජ්ජාය. අහක බලාගෙන එතනින් අපි යන්නෙමු. දැන් මෝටර් සයිකල්, ත්‍රිවිල් නැත්නම් මේ හොඳ වාහන වලින් පැමිණෙනා ඇතුළු හොඳින් ඇඳ පැනඳගත් තරුණ බාල මහලු පවුල් පිටින් දන්සැල් පෝලිමේ දන්සල්ලේ නගර හා ස්ථානවල වීදි පාළුවිය මා හිතන ආකාරයට මේ වනාහි ශ්‍රී ලංකාවේ පොදු ජනතාව කතරම් අගහිංගයන්ගෙන් එදා වේල කොයිතරම් අමාරුවෙන් ගවන්නේද යන්න පැහැදිලිව ප්‍රකට කරන අවස්ථාවක ඒක පුද්ගල ආදායම වැඩි වී 108 ආර්ථික වර්ධනයක් වියයි ආදී වශයෙන් පුරාජේරු කිවත් ඇත්ත තත්ත්වය නම් ජීවත් වීම තරම් අමාරු දෙයක් තවත් නැති දැනට ශ්‍රී ලංකාවාසී වැඩි දෙනා පත්ව ඇති භවය අදවන විට රජයේ ඇමතිවරු පවා මේ පිළිගෙන තිබේ ඒ නිසා දන්සල් ළඟ වෙසක් දිනවල පෝලිම් ගෙහි කාපි පාර්සල් රැගෙන යන්න පෙළඹෙති මාමින් දන්සල් දීම හෝ මේ වෙන්නේ අනුභව කිරීම උපහාසයට පහසු ලක් කරන්න යන නොවේ දන් දීම ආහාර දීම හා ඒවා අනුභව කිරීම දෙපැත්තටම පිහිටි වන දේවල්ය දිගටම කියාගෙන ගිහින් මේ වෙසක් කලාප ගැන කියනවා ඊළඟට වෙසක් කලාප නමින් අලුත් යෙදුමක් භාවිතයට පැමිණ තිබේ නිදහස් වෙළඳ කලාපේ සෝන් නමින් නිවැරදිය අර්ථවත් ගුණසේන වෙසක් කලාපේ දිනමන වෙසක් කලාපේ යන යෙදුම් හරිය ඒ දන්සලක් තොරණක් තිබෙන කොටසක් විහාරස්ථානයක් වෙසක් කලාපක් ලෙස ගෙන නම් කිරීමේ අර්ථය කුමක්ද මේවා ජනමාධ්‍ය කරුණු විශේෂම රූපවාහිනී හා FM නාලිකාවල 6-4ක් බුදුදහම පැරණි සාහිත්‍ය අපේ සිරිත්විරි සංස්කෘතික නොදන්න ඇමරිකානු විලිලජ්ජල සංස්කෘතියෙන් හැඩගැසුණු මහා මාධ්‍යවේදීන් කියා ගන්නා ගිරාපෝතක ගැටවර ගැටවරි යන විසින් බිහි කරන අපබ්‍රංසයි පුදුමේට කරුණන් අපේ උගත් ස්වාමීන් වහන්සේලා හා ගිහි ධර්ම කතිකයන් උගතුන් පවා මේවා නිවැරදි කිරීමට විවේචනයට නොපෙළඹීමේ මේ හුඟාක් දේවල් තියෙනවා කියන්නේ මේ නිකන් අද ඊ කරලීට අප ගැටවර ගැටවරියක් මේක මොකක්වත් නැහැ වචන ටිකක් දන්නවා විතරයි නිකන් වචන හරව කරන්නේ
අර්ථයක් දඩිද. ඒ නිසා වෙන්න ඕන මොකද්ද, කරන්න ඕන මොකද්ද, යන්න ඕන කොහටද කියන එක තේරුම් කරවීම එස්.පී. හේතිය ආරච්චි වැනි මහාචාර්යවරුන් අපේ රට ටිල්න කලා වගේ මේ කරන ආරාධනා වශයෙන් භික්ෂුන් වහන්සේලා මේකට පෙරටුව යන්න ඕන. කෝ අපි මේකටම උල්පන්නම් දීලා තියෙන්නේ. අපි මේක අගය කරන්නේ. හමුද, දැන් මේ වගේ දැන් ශ්‍රද්ධාව ජනනය වෙන වෙසක්කල් දැන් යම් ආකාරයකට තොරණ ප්‍රදර්ශනයේ තහනම් කරන්න කියලා යම් ආකාරයකට පහුගිය දවස්වල හඬක් නැගුවා. දැන් මේ වගේ දේවල් එක්ක ශ්‍රද්ධාව තියෙන දැන් අපි ඉස්සර වෙසක් දැක්ක වෙසක් කූඩුවෙන් වෙසක් තොරණින් මේ දේවල් තමයි දරුවන්ට වෙසක් පිළිබඳ හැඟීමක් ඇති කළේ. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරනවා කියන හැඟීමක් ගොඩ නැගුවේ. දැන් මේවා ක්‍රමක්‍රමයෙන් අහෝසි වෙන නැත්නම් නැති වෙන්න තවත් අපේ ශ්‍රද්ධාවට තියෙන අවස්ථාවන් යම් ආකාරයකට හීන වෙලා යනවා නේද? ඔව්, සැබවි මේක 100% නිවැරදි ප්‍රකාශනයක් පුතේ ඔබ කළේ. මොකද හේතුව දැන් අද ඕක වෙසක් මේ තොරණ නෙවෙයි තහනම් කරන්න ඕන. වෙසක් තොරණ ළඟ කරන නම් ලැයිස්තුවක් කියව කියවා තොරණේ බල්බ් විතරක් රූප ටිකයි බල්බ් ටිකයි අපිට පෙන්නනවා. අපි කතාව දන්නේ නැහැ. එහෙනම් මේ රටේ මෙබඳු විශාල දැවැන්ත කාර්යයක් කරපු මේ තොරණ ඉදි කරපු ඇත්ත බොහොම ලොකු වියදමක් කරලා කරන්නේ. විශාල වියදමක් කරන ලක්ෂ ගණනාවක් වියදම් කරන තොරණක් ඉදි කරන්නේ. ඒ තොරණ ඉදි කරන්න අනේ අපිට මේ උතුම් ධර්ම කරුණ ටික කියා දෙන මේ තොරණ නිර්මාණය කරන්න ඊළඟ වර්ෂයේත් අපි ශක්තියක් වෙනවා කියලා ආධාර උපකාර කරන එක වෙනම එකක්. අපේ රටේ මිනිස්සු නම කිව්වේ නැත්තම් ආධාර දෙන්නේ නැහැ. පණ යන්න හදනවා නම කියන්න කියලා. කොච්චර වාර නම කියන්න ඕන. නම වැරදුනත් කැමති නැහැ. නම නොකිව්වොත් තොරණ සතයක්වත් හම්බෙන්නේ නැහැ. එහෙම මානසික පිස්සුවක් තියෙනවා නම කියා ගන්නා නම් මානසික පිස්සුව. ඒ නිසා යමක් කළා නම් හර්ද සාක්ෂිය දරගත්තා මේක හොඳටම ඇතිනේ. ඉතින් අපේ රටේ එකලාගේ නම කිව්වේ නැත්තම් මොකෝ හම්බෙන්නේ නැති හින්දා තමයි තොරණ එළිවෙනකන් නම් කියන්න වෙන්නේ. බැලුවම හැන්දෑවේ 10ට විරුද්ධ කළොත් 10 අමාරතරත කතාවේ ඩිංගක් කියනවා. එතනද ආයේ එකහමාරණකන් හිතගෙන ඉන්නවා කතාව විතර ටික අහගන්න. එළිවෙනකන් එහෙම දන්සල් නවත්තන එකමයි හොඳ. ඒ නිසා දන්සල් නවත්තපුවා. ඒකෙන් යටිකූට්ටු අදහස් මුන්ගේ තියෙනවා මේ නවත්තන්න මේ නීති සම්පාදනය කරන හදරේ. මොකද මේ රටේ බෞද්ධ සભ્યත්වයක් තියෙනවා කියන එක පේන්න වෙසක් දන්සල වෙසක් තොරණ අවුරුදු 2561ක් දක්වා දැන් පවත්වගෙන ආවා. මේ ඊයේ පෙරේද මම එකයි කියන්නේ මේ මේ නිකන් නිකම්ම ඉන්න ගැටිසියෝ නිකන් ගැට්ටෝ පඟර නැට්ටෝ මේ වටේ එක එක නීති සම්පාදනය කරවලා ඒක කරන්න එපා මේක තහන ඒව තහනම් කරන්න වෙයි. ඊට පස්සේ තව ටිකක් කලක් කරනවා මුම් පන්සලේ වටමාලේ තියෙන පින්තූර ටිකක් මකන්න කියයි. පන්සලේ වටමාලේ ජාතක කතා වැඳලා තිබුණා. අපේ මිනිස්සු ජාතක කතා ඉගෙන ගත්තේ, සදාචාරය ඉගෙන ගත්තේ, අපා ඉගෙන ගත්තේ මේ චිත්‍ර මූර්ති කලා ශිල්ප වලින්. ඉතින් ඒ කලා ශිල්ප බලන්නට මිනිස්සුන්ට බෞද්ධාගමයේ විතරයි සමහර පන්සල් එන්නේ. නමුත් වෙසක් තොරණේදී කළොත් බෞද්ධ අබෞද්ධ කවුරුත් මේක දැකලා ප්‍රීති වෙනවා. ඒ නිසා මේ වගේ අමනෝඥ තීරණ ගන්න මිනිස්සුන්ට එරෙහිව සටන් පටන් ගන්න ඕන අපි. ඒකට තොරණ ඉදි කරන්නත් ඕන. අනිත් පැත්තෙන් සටනක් ගිනන උඹලා කාගේ හයිය හිතට අරගෙනද උඹලගේ මොන බලය පාවිච්චි කළාද බොල තොරණ ටික නවත්තන්න හදන කෙනෙක් අභියෝගාත්මක කිව යුත්ත කියලා ඉදිරියට ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉඳ මේ සිවුරු තරාගත්තු පිරිසකුත් ඉන්නවා. ඒගෙන් බෞද්ධය කියන ජාතියකුත් ඉන්නවා. මුන් කතා කරන්න බෑ මේකට. එහෙමයි. එළියේ ඉඳගෙන මේ FM මාධ්‍යකින් කතා කරලා මේක නවත්තන්න බෑ. ඒ අදාළ තැනට පහර දෙන්න ඕන. අපි වෙනත් තැන්වල ඉදකට කිව්වට මේවා බීරියලියන්ට වීණා ගායනා කරනවා වගේ. යක්කු මේ උන්ට මේ බණක් අහන්න වෙලාවකුත් නැහැ නික. අහන්නෙත් නැහැ. ඔක්කොම දන්නවා කියලා හිතාගන්නේ. දන්නවා කියලා හිතාගෙන ඉතිහාසයේ Tamanට ඕන හැට වර්තමානයේට ගෙනල්ලා වර්තමානයේ Taman ඉස්මතු වෙන්න අතීතේ වළක්වන්න අතීතේ වහන්න 2500 ගාන පවත්වගෙන ආපු සભ્યත්ව විනාශ කිරීමට ගන්න හැම ක්‍රියාමාර්ගයකට මේ රටේ ජනතාව එරෙහිව ක්‍රියාත්මක විය යුතුයි. එනිසාවෙන් තමයි අපි net radio හැමදේම ප්‍රතිපත්තියට මුල් තැන දෙනවා. ශ්‍රද්ධාවක් දැනනේවන ආමිස ප්‍රතිපත්ති පූජාවන් දෙකොට ආශයටම මුල් තැන දෙනවා. යතර විශේෂයෙන්ම උදෑසන ඉඳලා සීල වැඩසටහන අපේ net radio ඔසේ ශ්‍රේත පූජා සදහම් වැඩසටහන හැම පෝයකටම විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන සිදු වෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා තවත් ස්ථානවල පෝය වැඩසටහන තිබුණාට ඒ දවසේ ඒ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක නොවන අවස්ථාවන් පිළිබඳ ඒ නිසා බොහොම සාර්ථක උදෑසන සිට සීල සමාදන් වැඩසටහන් අපි සිදු කරමින් සන්ධ්‍යාවේ සීල් පවාරණය සිදු වුණාට පසුව බොහෝ දිනකට ඒ ආමිස පූජාවන් වල නියැලෙන්නට එහිදීත් විශේෂයෙන්ම හරවත්
යහපත් දෙයක් සමාජගත කරන්නට අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා. මේ නිසාවෙන් අපි දන්නවා වර්තමානයේදී යම් ආකාරයකට ආගමික පුනරුදයක් ඇති කරන්නට ගෞරවනීය මහා සංඝරත්නය කේන්ද්‍ර කරගෙන අපි දන්නා ගන්නා වූ වෑයම හැම විටම සාර්ථකත්වයට පත් වෙලා තිබෙනවා. අනිකුත් මාධ්‍යත් අපි හැමෝටම දැන් අපි දන්නා වර්තමානයේදී මේ බොහෝ දෙනා මේ වගේ කාරණාවලට නැත්නම් ධර්මයට යොමු වෙන්නට ස්වාමීන් වහන්සේලා ඇසුරේ ධර්මදේශනා ප්‍රචාරය කරන්නක දැන් ඉස්සර එහෙම බණ ඇහුන්නේ නැහැ නේ. දැන් අද වර්තමානයේ වැඩි වශයෙන් බණ ඇහෙන මට්ටමකට ඇවිල්ලා තිබෙනවා. එහිදී විශේෂයෙන්ම ශ්‍රද්ධාව ජනනය වන කාරණාවලට පමණක් නොවේ ප්‍රතිපත්ති පැත්තට නැත්නම් තමන්ට යම් ආකාරයේ ධර්මයෙන් අවබෝධය කරා යන්නට මාර්ගයන වහන්සේලා දේශනා කරන මේකත් හොඳ ලංකාව පුරා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් බවට පත් වෙලා තිබෙනවා වර්තමානයේදී. ඇත්තටම අප විසින් කළ යුත්තේ ආමිසයෙන් තුලින් ශ්‍රද්ධාවත් ප්‍රතිපත්ති තුලින් ප්‍රඥා මට්ටම සකස් කරන එකනේ. ප්‍රඥාව යනු කුමක්ද අප ඉදිරියේ තියෙන්නට ඕන කරන ප්‍රශ්නේ. ප්‍රඥාව යනු අධ්‍යාත්මය යම්කිසි ක්‍රියාත්මක පිළිවෙලක් යටතේ සංවර්ධනය කොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ ධර්මතාවයේ ලෝකෝත්තර පක්ෂයට හිත යොමු කරලා ඒ තුලින් ඇත්ත ඇති හැටියෙන් දකිමින් ඉදිරියට යන වැඩපිළිවෙලේ කෙලවර තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව යනු මාර්ගඵල තත්වයයි. ඒ මාර්ගඵල තත්වය හිස් බවට පත් කරලා තියෙන මේ ස්වභාවය ඇතුළේ තියෙන ආමිෂයට වැඩි ඉඩක් ලබා දීමෙන්. ආමිෂයට වැඩි ඉඩක් ලබා දීමෙන් බුදු රජාණන් වහන්සේ නිතර දේශනා කරන එක තමයි මහණෙනි නහි මං ගන්ධමාලාදී පූජං කරොන්තු. මම මට මල් ගඳ සුවඳ විලවුන් අරවා මේ පූජ කරනවා මිනිස්සු. ඉතින් ඒ තුල සමහරට හරියටම පිනක් උපදින්නෙත් නැහැ. මොකද පින් උපදින ස්වභාවයේ ඇත්ත දන්නෙත් නැහැ. මලක් නෙලාගෙනවුත් තබූපමණින්ම පින් සිද්ධ වෙන්නේ නැහැ. අර මම කිව්ව විදිහට ඒක ප්‍රතිපත්තියට හරවන්න පුළුවන් නම් දැන් මා ඉදිරියේ දිස්සෙනෝ මේ එක තැටියක තියෙන පහන් තුනක්. එහෙමයි. මේකේ වාඩුණාම මම කල්පනා කළා මේ නේද භාග්‍යතුන් වහන්සේ වතාල ධර්මයේ මානසිකාර කරනවා නම් මේ තුල තියෙනවා නේද ත්‍රිලක්ෂණ ධර්මයේ සීල සමාධි ප්‍රඥා තියෙනවා මෙතන. අටක්තර අකුරු අටකින් යුක්ත තීනි පදා පද ත්‍රයකින් යුක්ත මේ ධර්මතාවය නේද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. එහෙම නැත්නම් අකුරු අටක් තියෙන පද තුනක් අනිත්‍යව දුක්ඛව අනාත්මව දර්ශනේ මා ඉදිරියේ පෙන්වෙනවා. එහෙනම් මේ පහණෙන් බුදුන් පිඳේවා කියලා හිතුවාට වඩා මං ආරම්භක මොහොතේදීත් මතක් කළා නේද පහන් පිදූ පින් බලයෙන් නුවණ වැඩේවා. එහෙනම් මගේ ප්‍රඥාව අවදි කරගන්න මේ ආමිෂයට උපකාරයි. ඝනසාරප්ප දිත්තේන දීපේන තම දන්සිනා. තම යනු මෝහේ අඳුරයි. දන්සිනා ගැන විද්වංශනේ වේවා. මෝහේ ඝනතුර සම්පූර්ණයම විද්වංශනේ කිරීම සඳහා මට ප්‍රඥාව උපදින්න නම් මේ පහන පිළිබඳව මේ දැල් වී තිබෙන පහන දැල් වීම තියනවා නොව මෙය උපාද වශයෙන් භංග වශයෙන් උපාද වශයෙන් භංග වශයෙන් උදයව වේ වශයෙන් ඇතිවීමින් නැතිවීමින් යන රටාවම නේද මට පහන දැල් වෙනවාසේ පෙනෙන්නේ කියන විදර්ශනාව හරහා මම මගේ ජීවිතය දකිනවා නම් අන්න මම ප්‍රතිපත්තියට නැඹුරු වෙච්ච කෙනෙක් වෙනවා. දැන් බලන්න මා ධර්මදේශනාව ආරම්භ කරනකොට තිබූ නෙළුම් මල් නොව මේ වන විට මලක් සම්පූර්ණයෙන් මලානික වෙලා. ඒ කියන්නේ ආමිස පූජාවේදීත් ප්‍රතිපත්තිය පැත්තට හරවන යම් යම් සංකල්ප තමයි මේ ගොඩනගන්නේ. සෑම පූජාවකම දැන් අපේ අත්තු මල් පූජා කරන ගාතාව දන්නේ නැහැ. නිරෝධ සමාපත්තිතෝ උට්ඨිත්වා විහෙත නිසින්නස්ස භගවතු රත්තු සම්මා සම්බුද්දස්ස ඉමිනා පුප්පේන පූජේමි ඉදම් පුප්ප පූජං බුද්ධ පච්චේක බුද්ධ අග්ග ශාවක මහා ශාවක අරහන්තානම් ඔහොම කියාගෙන ගිහලා ඉමිනා පුප්පේන වන්නේන පිසුවන්න අර බාර ත්‍රිලක්ෂණයට හැරෙන හැටි ගන්ධේන පිසු ගන්ධක් සන්තානේන පිසු සන්තානං ඊළඟට කියනවා කිප්පමෙව දුබ්බන්නං දුක්ගන්ධං දුස්සන්තානං අනිච්චතං පාපු නිස්සති ඒව මේව සබ්බේ සංඛාර අනිච්ච සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ ධම්ම අනාත්තාති ඉමිනා වන්දන මන්න පටිපත්තිය ආනුභවේන ආසවක් ඔය මේ හේතු මෙන්න බලන්න ආශ්‍රවයන් ක්‍රමෙන් ප්‍රහීණවන වැඩපිළිවෙල මේක දලිබිඩි ගාලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මිනිස්සු භාවනාට යොමු කරන්න ඕන තේරෙන්නේ නැති භාවනා ධර්ම කර්මස්ථාන ලබා දෙලා නෙමෙයි. මල් බඳුනක් තියන්න මල් බඳුන අරමුණු කරන්න ඔයාලගේ ගෙදර තමන් තනියෙන් මල් ලිංගක් තියලා ඒක කමටහනක් කරගන්න ඒකේ ස්වභාවය දකින්න ලොකු ගාතාව පාඩන්න නැත්නම් කායෝ තතහයාති විනාශභාවං එහෙම කතා කරනවා නේද පූජේම් බුද්ධං කුසමේ නේන පුඤ්ඤේන මෙතෙන් ලබම් පුප්පම් මිලා යති යත ඉදං මේ කායෝ තතහයති විනාශභාවං මේ කය විනාශ ස්වභාවයට පත් වෙනවා වගේ මගේ මේ ජීවිතේ විනාශ වෙනවා කියලා කායානුපස්සනාවට යන්නේ විනාශ වීම ස්වභාවය කරනකොට එන කයේ ක්ෂය වීම ස්වභාවය කරනකොට උපදින වේදනාව ඔබට අනුපස්සනාවේ වේදනාව ස්වභාවයක් ක්ෂය වීමේ ඵලය වූ වේදනාව වේදනාවයි ක්ෂය වීමයි දෙකම දකින්නේ සම්මාදිට්ඨියෙන් අන්නේ ආ චතුසත්ත්‍ය සම්මාදිට්ඨියට ඇතුළු වෙච්ච ප්‍රතිපත්තිකාමී උත්මයෙක් වෙනවා.
හිත එකඟ කරගත්ත නිසා පූජාවෙන් ධ්‍යාන සමාපත්තී ගුණේ ධ්‍යාන සම්මාදිට්ඨියට එනවා. මෙන්න මාර්ග සම්මාදිට්ඨිය ලා කය පිළිබඳ සක්කාය දිට්ඨිය බිඳ ගන්නවා. මෙන්න මාර්ගඵල තත්ත්වයේ දොරටු ඇරෙනවා. ඔය ආකාරයට ක්‍රමානුකූලව සිය හද තුල ඇති ප්‍රඥාවේ ඇස පුබුදු කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් ඔබ කිව්ව වැඩපිළිවෙල බණ කියා දීම ඇරෙන්න මේක වෙන ඔය ආමිස කිසිම වැඩපිළිවෙලක් සංවිධානය කරන්න බෑ. බණ කියලා දෙනවා, භාවනා කරනවා. භාවනා කරනවා කියන්න බෑ. හැබැයි ඇත්තටම භාවනා කියන්නේ කරන්න තියෙන දෙයක්, වඩන්න තියෙන දෙයක්. තමා තුළ මෙන්න මේ විදිහට වැඩුවොත් මේ ආකාරයට ප්‍රඥාව ඇස ඉක්මනින් පිබිදෙනවා කියලා මේ පිළිසෙට කියා දීමේ වැඩපිළිවෙලවල් තමයි හැම පන්සලකම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම හිතන්නේ අනිත් ආගම් වලට වඩා බෞද්ධ දර්ශනය ඇති වෙලා තියෙන තේනස තමන්ට මඟ පෙන්වීමක් ලබා දුන්න තමනුයි ක්‍රියාත්මක විය යුත්තේ. පැහැදිලිවම. හොඳයි, අපි දුරකථනයට අවස්ථාව උදා කර දෙනවා. දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව තිබෙනවා. ආයිබවන්. ආයිබවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන තමයි මුලින්ම මම කතා කරේ. උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මතු පරම්පරාවටත් මේ ධර්ම දේශනා කරන්න ගොඩක්වත්. ඒ වගේම මට ගැටලුවක් තියෙනවා, මේ දස කුසල් කියන්නේ මොනවද කියලා චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. මං හිතන්නේ පුතා ටිකක් තරුණ වයසේ දරුවෙක්. මං හිතන්නේ සංඝ පිටුවරෙන් වහන්සේලාටත් මගේ දරුවන්ගේ ආශිර්වාදේ, සදහැවතුන්ගේ ආශිර්වාදේ පැවිදි උතුමන්ට අවශ්‍යයි. පැවිද්දන්ගේ මඟ පෙන්වීම හා ආශිර්වාද අවශ්‍ය. මේ පින් හෝමාරුව කියන එක බොහොම වටිනවා. දුව මට පින් දුන්නා, මට ආශිර්වාද කළා. ඒක මට ලොකු ශක්තියක්. මේ වැඩසටහනේ අවස්ථා තුනකම අපේ වරුණ පුතා මට ආශිර්වාද කරනවා. ආයතනයක් වශයෙන් රටේ ආශිර්වාද එක්කහු කළ දෙනවා. මං දැඩි ලෙස අදහන දෙයක් පුතේ ඒක. එතකොට අකුසලයේ anu අදක්ෂ භාවයයි. යම් කිසි సంతානයක් තුල නීවරණ වැඩෙනවා නම්, නීවරණ වැඩෙනවා නම් ඒ නීවරණ වැඩෙන හැම දෙයක්ම අකුසල් කියන තැනට එන්න ඕන. කුසල් කියලා කියන්නේ එතකොට ප්‍රාණඝාතයෙන් අත්මිදීම, අදත්තා ධනෙන් අත්මිදීම, ආදී කොට ගත්ත කරුණු 10. ඒක කුසල් අකුසල් කියන්නේ පින් 10, පව් 10 කියන එක අපි දන්නවා. ඒ අවිද්‍යා මිත්‍යා දෘෂ්ටි දක්වා ප්‍රාණඝාතයෙන් පටන් අරගෙන යන කරුණු 10 තමයි පුතා දස කුසල් කියලා කියන්නේ. අන්තිමට දුර වෙන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිය. ඒක මිත්‍යා දෘෂ්ටි කියලා කියන කාන්තිමට වැටෙන්නේ මොකද? දස අකුසල් වල. දස කුසල් කියන්නේ සම්මාදිට්ඨිය ඉපදුනා නම් අන්න එතන කුසල් ඉපදීම පූර්ණේ වෙනවා. අර පන්සිල් වල තියෙන කරුණ ටිකම තමයි මෙතෙන්ද ගන්නෙ. නමුත් මට වැදගත් වෙන්නේ 10 කියලා දෙන එක නෙමෙයි. යම් මොහතක පුතේ යම් අරමුණක් දකින්නවද, ඒ අරමුණ තුළ මා පුතාට හිත රිදෙන අරමුණක්, ඔබට විරුද්ධ අරමුණක් නම් පුතේ ව්‍යාපාදේ හිතේ පහළ වෙන්නේ නැත්තම් අන්න පුතා නීවරණ වලට ප්‍රතිපක්ෂව ඔයාගේ හිත ශක්තිමත් කළා. ඇත්තටම මේක තරහ යන වැඩක්, ඇත්තටම මේක කේන්ති යන වැඩක්, ඇත්තටම ඔබට හිත රිද්ද ඔබට නිඳා කළා, අපවාද කළා, අපහාස කළා කෙනෙක්, ඔබට පීඩා විපත් ඇති කළ කෙනෙක්, ඔබට කාය චිත්ත පීඩා දුන්නු කෙනෙකුට විපතක් ඇති වෙනකොට සාමාන්‍යයෙන් ස්වභාවයෙන් හිත සතුටක් ඇති වෙනවා. ඒ වගේම යාට විපතක් වෙච්ච එක හොඳයි, වෙන එක හොඳයි කියලා ප්‍රාර්ථනා තබනවා. දියුණු කරගත්ත කුසලකාමී හිතක් තුළ පුතේ නිවන් දකින්න එක පරිබෝධයක් නිසා කරණීයන් අත්ත කුසලේන මට උගන්වන්න ඕන කරන්නේ සිල්පද 10 නෙවෙයි. කුසලතා දියුණු කරන්න නීවරණයක් ඇති වෙච්ච ගමම්ම නීවරණේ නීවරණයක් වශයෙන් අඳුරගන්නේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක්ගේ හද සන්තහනේ තුළ යම් කිසි රාගයක් ඇති වෙනවා නම් සරාගං වා චිත්තං, සරාගං චිත්තං පජානාති. අනේ මගේ හිත තුළ සරාගයක් ඇති වුණා. ඒ කියන්නේ කාමච්ඡන්දයක් ඇති වුණා. මේ සරාග සිතමට ආදීනෝ පිණිසමයි, සිතේ පිච්චීම පිණිසමයි. සරාගය තෘප්තිමත් වුණත් කෙටි කලකටයි. සරාගය දීර්ඝ කාලීන දුක් උපදවන එකක්. එබඳු ආදීනව සහිතයි. ඒ නිසා මා මෙයින් අත්මිදුවිති කියලා කුසලයට හැරෙනවා. ව්‍යාපාදයක් එහෙමයි. කාමච්ඡන්ද ව්‍යාපාද. ඊළඟට කයේ හිතේ මැලි බවක් ඇති වෙනවා. මේ මැලි බව මාගේ අකුසලයක්. ඒ නිසා මා කුසලයට හරව ගන්නවා කියලා උත්තරීතර උනන්දුවක් ඇති කරගෙන ඉදිරියට යන මාවත තමයි දස කුසල මාවත කියලා කියන්නේ. වඩා වැදගත් දස කුසල් මොනවද කියලා හවට වඩා අත්ත කුසල් මොනවද කියන එකයි මම තේරුවේ. ඒක තමයි වඩාත්ම දැනගත යුතු. හොඳයි, අපි තව එමතුමකට අවස්ථාව ලබා දෙනවා. ආයි බොවන්. ආයි බොවන්. උතුම් වූ ඔබ වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනය තුළදී ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට නිර්වාණ අවබෝධය ලැබේවා. සාධුක සද්ධර්මයේ දේශනා කිරීම සඳහා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අපේ හාමුදුරුවනේ අපේ පවුලට පවුල විනාශ වීම සඳහා යම් කිසි කිසිම යම් දේවල් කරලා තිබුණා. නමුත් මගේ හිතේ මම ප්‍රතිපත්තිගරුකව කටයුතු කිරීම නිසා පවුලේ අනිත් අයගේ ජීවිත බේරගන්න පුළුවන් වුණා. ඒත් අපේ හාමුදුරුවනේ මම මේ විශේෂ ශක්තියකින් ගොඩාක් දේවල් ඒ සඳහා
යොදාගෙන කටයුතු කරා. ඇත්තටම ජීවමාන බුදුන්ගේ ශක්තිය, ධර්මයේ ශක්තිය, සංඝයා වහන්සේලාගේ ශක්තිය මා අද්භූතවා. ඒක සත්‍යයි කියලා මට මේ ලෝකයට ප්‍රකාශ කරන්න ඕනේ. එසේම අපේ හාමුදුරුවනේ ඒ තුළින් මාගේ පියාට යම් යම් පරිසරයේ එක එක රෝගාබාධ හැදෙනවා. ඒ තුළින් ඔහු පීඩා විඳින වෙලාවට මම ඇනවුම් පිරිත, අනිත් පිරිත් උත්සාහය තුළින් තමයි මගේ පියාව බේර ගන්නවගන්නේ. එසේම අපේ ස්වාමීන් වහන්සේ මේ හැම වෙලේම අපි මෙත්තෙන් එකත් සමගම තමයි කටයුතු කරන්නේ. හැමදාම ධර්ම දක්ෂිණාව මෙත්සිත් අසතුව මේ ඉරිදා ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් කියලන දේශනා අපි අහනවා. මාගේ පියා දැනුත් මේ අහගෙන ඉන්න ස්වාමීන් වහන්සේ, තාත්තාට මේ රෑ වෙනකොට යම් අමනුෂ්‍ය බලපෑමක් එනවා. ඒ අමනුෂ්‍ය බලපෑම නිසා ඔවුන්ට බෙහෙත් ප්‍රතිකාර කළාට සුවපත් වීමක් නැහැ. ඔබ වහන්සේට හැකියාවක් තිබේ නම් මාගේ පියාට පොඩි ආශිර්වාදයක් කරන්න, එයාගේ මනස සුවපත් වීම සඳහා ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි, ඔබ ප්‍රශ්නයයි උත්තරයයි දෙකම කිව්වා. මම දැන් ඔබ කියාගෙන ඉන්නකොට හැන්දා වෙනකොට මෙහෙම අමනුෂ්‍ය නෑ, ඔය මානසික රෝග අමනුෂ්‍යන්ට අපට බලපෑම් කිරීමට නොහැකියි කියන තැන ඉන්න කියලා කියන ඕන තාත්තට. විශේෂයෙන් තාත්තේ ඔයා සකී හදසන්තානයේ බුද්ධ ගුණයේ පවතින තාක්කල් බුද්ධ ගුණයේ පිළිබඳ ඇදහිලිහා විශ්වාස සහිත වගකීම, භාග්‍යවතුන් වහන්සේ ඔබේ මගේ ජීවිතේ වග කියනවා, ශ්‍රී සද්ධර්ම රත්නේ වග කියනවා, මේ රක්ෂණ ශක්තිය ඇති තාක්කල් ඔබට බාහිර මනුස්ස බලවේගයක් කොහොමටවත් එන්නේ නැහැ. අනිත් එක විශේෂයෙන් දැන් අපි හිතමු, දැන් ඊයේ මම අහගෙන හිටිය අපේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් කියනවා, එයා කරුවල නිදා ගන්නකොට එයාට ලොකු බයක් එනවා, එයාට හුස්ම ගන්න බැරි ස්වභාවයක් එනවා කියලා. කරුවට හුස්ම ගන්න බැරි ස්වභාවයක්. එහෙම එකක් වෙන්න පුළුවන්. වා පිත් සෙම් තුනම කිපීම නිසා ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඒ තුළ මහා විරාන්තත්ව ස්වභාවයක්, මහා භයංකර ස්වභාවයක් පහළ වෙනවා. 99%ක්ම ඔබට බලන්න පුළුවන් නාලිකාවේ නම ගැන නොපෙනෙන මානයකින වැඩසටහනක් යනවා. ඒක විශේෂයෙන් ඔබ අධ්‍යයනය කළොත් ඒක රූපහානි නාලිකාවක්. ඒකේ බලන්න ඒක හරි වටිනා නොපෙනෙන මානය. ඒකේ ඉන්නවා සාම්ප්‍රදායික මේ අමනුෂ්‍යයන් පිළිබඳව බැඳගන්න, යක්කු බැඳගෙන වැඩ කරන්න පුළුවන්කම තියෙන ශාස්ත්‍ර කියන්න පුළුවන් කියලා එක්කෙනෙක්. ඊළඟ එක්කෙනෙක් කියන මනෝ වෛද්‍ය විශේෂඥවරේ. තව එක්කෙනෙක් කියන මැදහත් පුද්ගලයෙක්. එතකොට ඒගොල්ලන්ගේ අර්ථ විවරණත් එක්ක ඉතාම පැහැදිලිව ධර්මයේ විවරණය වෙනවා. එතන මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා හැමදාම. ඒක සෙනසුරාදා උදේයන්ට වැඩසටහනක්. ඒ වන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. ඇත්තටම මානසික වශයෙන් ඇතිවන රෝග පීඩාකාරී තත්ත්වයක් තමයි අමනුෂ්‍ය කියන තත්ත්වයට හැරෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, මේ බුද්ධ රත්නයේ වැඩ ඉන්න තැනට අමනුෂ්‍යයන්ගෙන් ඉඩක් නැහැ. අමනුෂ්‍යෙක් එනවා නම් ඒකේ හේතුව බුද්ධ රත්නයට ඔය හිතේ ඉඩක් නැහැ කියන එක. ඒ නිසා බුද්ධං සරණං ගච්ඡාමි, නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම්, මේ ටික තේරුම් අරගෙන අධ්‍යාත්මයටම පිවිසි අධ්‍යාත්මයේ තුනරුවන් ගුණ විකසිත කරගන්න කියලා ආරාධනා කරමින්, ඔබතුමාට විශේෂයෙන් නිදුක් නිරෝගී සුව මම අධිෂ්ඨාන කරමින්, ධර්මයේ අද්දුටු ප්‍රත්‍යක්ෂයන් තුළට දුවට තවත් දිනක අපට කතා කරලා, ස්වාමීනි අපේ පියා නිරන්තරයෙන් මේ ගැන හිතන්න පුරුදු වුණා. මේ දැන් තියෙන අපි අමනුෂ්‍යයට යට වෙලා. ඒ නිසා අමනුෂ්‍යය යට කරගන්න පුළුවන් බලය බුදුරුවන දම්රුවන සංගරුවර හිතේ ගොඩනගාගෙන ඇති කරගත්තා. එදා ඉඳලා අමනුෂ්‍ය බලවේග දුරුවුණා. මොකද මේවා මේ යකදුරන් විසින්, බලිතවිල් කරන්නන් විසින් ඒවට මගපාද ගන්න තියෙන මාර්ගයක් මේ මානසික රෝගී තත්ත්වේ. ලංකාවේ 100%ක්ම දැන් ඒක ක්‍රියාත්මකයි වගේ පේනවා. ඒ නිසා ඒ තත්ත්වේ දුරු කරගන්න පුළුවන් රත්නත්වේ සරණ යාමයි. හොඳයි, අපිට සමුගන්නත් කාල වේලාව ලඟ වෙමින් තිබෙන, විශේෂයෙන්ම මේ වෙසක් සතිය තුලදී අපේ ශ්‍රාවකයන්ට යම් ආකාරයකට තමන්ගේ ජීවිතයට ආමිස පූජාවන් වල නිරත වෙනවා වගේම ප්‍රතිපත්තිමය වශයෙන් සම්බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් තමන්ට ධර්මයෙන් සැනහෙන්නට අවස්ථාව උදා කර දීමේ අටියෙන් තමයි අද මේ ධර්ම දේශනාවේදී අපේ හැමදෙරණන් වහන්සේ නොඑක් කාරණා ධර්මානුකූලව විග්‍රහ කරලා දුන්නේ. එක පැත්තකින් ආමිස පූජාවන් වහන්සේෙන් වැඩි වශයෙන් නැඹුරු වෙලා ඒ කටයුතු සිදු කරන කාලයක්. ඒ නිසා ඒ කටයුතු වලට මුල් තැන දෙනවා වගේම ඒ තුළ තිබෙන හරාත්මක ලක්ෂණ, ගුණාත්මක ලක්ෂණ අපි එකතු කරගන්න මේ ඔස්සේ උත්සාහ ගන්නෙමු. අපි හැමදෙරණ සිහිපත් කළා මල් පූජා කරනකොට අපි මල් පූජා කරන්නන් වාලේ පූජා කරනවට වඩා ඒ තුල තිබෙන අන්තර්ගතය පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තොත් එහෙම, ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළොත් එහෙම අපට මේ ආමිසය තුල තිබෙන ප්‍රතිපත්ති පූජාවන් අපිට හඳුනා ගන්නට පුළුවන් ඉඩකඩ වැඩි වශයෙන් ඒ සඳහා මේ කාලය තුලදී අපි දකිනවා. ඒ නිසා ඒ සඳහා යොමු වෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ
සමුදාය ලෝතලයේ සිසාරා මෙත් සිසිලක් ලෙසින් ගලා යන මෙත්නෙත් පාමුල ඔස්සේ දිගහරින අපේ කැටවල හිමාලෝක නායක හඳුරන වහන්සේ විශේෂයෙන්ම මේ පුණ්‍ය භූමිය තුල සිදු කරන්නා වූ කටයුතු පිළිබඳව අපි නිරන්තරයෙන්ම සිහිපත් කරන හේතු විශේෂයෙන්ම උන්වහන්සේ තාමිස පූජාව නැතැම් විට සිදු කරන ඒ තුලම ප්‍රතිපත්ති පූජාවට නැඹුරු කිරීමේ මඟ උන්වහන්සේ ගොඩනංවල ඒ තුල අපට පෙන්වලා දෙන ආමිසෙන් පටන් අරගෙන ප්‍රතිපත්තිය දක්වා ගිහිල්ලා ප්‍රඥාව කොහොමද ඇති කරගන්නේ කියලා ඒ නිසා එවැනි කටයුතු නිරන්තරයෙන්ම සිදු වෙන පුණ්‍ය භූමියක් මේ පුණ්‍ය භූමිය ඒ ඇසුරේ ගොඩනැගෙන මහා සංගරුවන ඒ වගේ මෙහෙණින් වහන්සේලා මේ පොදු බිමේ සිට ධර්මය හොයනවා ධර්ම පරේක්ෂණ කරනවා මේ ඔස්සේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගන්නවා ඔබ සැමට මේ පුණ්‍ය භූමියට ඒක රාශීවිය වෙනි ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගන්නට ආරාධනා කරන ගමම්ම ඒ වෙනුවෙන් කරන්නා වූ ප්‍රතිඋපකාර නැත්තම් යම් ආකාරයකට දායක වීම ඔස්සේ යම් ආකාරයකට දාණය පිරිනැමීම ආදි වශයෙන් නොඑක් පූජාවන් සිදු කරලා මේ පුණ්‍ය භූමියේ සිටින සිව්වනක් පිරිසටම උපස්ථාන කරන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඒ නිසා එවැනි උපස්ථාන කරපැත්තන් වගේම ශාසන චිරස්ථති උදෙසා මේ විහාරස්ථාන පවත්වාගෙන යාමේ යම් යම් කටයුතු වෙනුවෙන් දායක වන සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරන්නට අපේ හාමුදුරන් වහන්සේ කළගුණ දන්නා ස්වාමීන් වහන්සේ නමක් විදිහට හැම විටම කටයුතු කරනවා. අපේ හාමුදුරනේ ඒ සඳහායි මේ අවස්ථාව උදා වෙන්නේ. පින්නැති ඔබ හැම දෙනාටම සුපුරුදු ආකාරයෙන් අපව සිව්පසයෙන් සුරක්ෂිත කොට සිව්පසයෙන් අඩුවක් නොමවන්නට අධ්‍යාත්මික ධර්ම පූර්ණිතය තුළින් ශක්තියක් වන්නට ක්‍රියාත්මක වීම වෙනුවෙන් නිබඳවම මේ 305 දවසේම අපට කුසගින්නේ නොතබා දම්පැන් ටික පිළිගන්න තැන ඉඳලා සියලු කටයුත්තෙහි තත්පරව ක්‍රියාත්මක කොට සිරි දායක දායිකාවන්ට හෘදයාංගම පොදු වේ පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ ප්‍රථම පුණ්‍යානුමෝදනාට මා යොමු වෙන්නේ මා ධර්ම දේශනාව සිහිපත් කළ ආකාරයට අපේ අපවත් වදාළ පූජනීය අහංගමානන්ද අභිධාන අපේ නායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන අදහසින් ෂන්මුගන් පවුලේ සියලුම පින්නතුල්ලා ශීලා රත්නා පත්මා කුසුම් සහ ස්වර්ණතා කියන සහෝදරියන් ලංකාවේ වාසය කරන වැල්ලවත්තේ W.A. සිල්වා මාවතේ රුපියල් 50,000ක බරපැනක් වෙන් කරවා 7 දින පින්කමට යන්නට පූර්වයෙන් මට මතක් කළා. ඒ කාරණය කෙරෙහි සම්බන්ධ කරන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හේතුව ෂන්මුගන් කියනකොටම ඔබට දන්නවා මේගොල්ලෝ දමල ජාතික පවුලා. ඒ පින්වත් පත්මක්කා විදේශයේ දැනට ඉන්නේ, අනිත් සහෝදරයනුත් විදේශවල ඉන්නේ. ඒ අක්කා ඇඬු කඳුලින් මම කීපයක් තමයි අපේ හැමෝම අපි චූටි කාලේ දහම් පාසල් යනවා දෙබල වුණා කියලා අපේ හාමුදුරුවෝ අපි කවදාවත් අයින් කළේ නැහැ. මම තෑගි නොලැබුණා මඬනවා. අඬනකොට මට ගෙත ගිහිල්ලා මට නංගිට අක්කට තෑගි කියනලා දෙනවා. හාමුදුරුවෝ අපිව බලාගත්තේ දරුවෙක් වගේ. උන්වහන්සේ අපවත් වෙච්ච වෙලාවේ සියලුම අවසන් කටයුතු කළේ මුස්ලිම් ජාතික පින්නතුල්ලා දමිළ ජාතික පින්නතුල්ලා. ඒක මහා පුදුම විශ්මය කර්ම ජනක වැඩක්. මං හිතන්නේ උන්වහන්සේ 4,500ක් ගවයන් නිදහස් කොට ඇති බව අද ලංකාදීප පුවත්පතේ සඳහන් වෙන උන්වහන්සේගේ පින්තූරයකුත් සමග. එතකොට එතරම් මහා පුදුම විදිහේ පාරමිතා පිරූ ගැබ්බර් මව්වරුන්ට අනන්ත ප්‍රමාණ පින්කම් කළ උපකාර කළ අසරණයන්ට පිහිට වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ සංඝ රාජෝත්තමයන් වහන්සේ කියලා කියන ඕනේ උත්තමයන් වහන්සේට. උන්වහන්සේට අමා මහ නිවන් සුව වේවා. දායක දරුවන් හැටියට ඇතිලයෙන් මිදේවා. මගේ දරුවන් හැමදෙනාටම ශාන්තියක්ම වේවායි එදා නායක හඳුපැතු වාසේ පත්මාක්කා ඇතුළු හැමදෙනාටම මේ යහපත වේවායි මං හදවතින් ප්‍රාර්ථනා කරමින් අක්ක අදිෂ්ඨාන කරනවා. නායක හඳුරන්ට වගේම දැන් ඇමරිකාවේ වැඩවසන පැවිදි සහෝදර අපේ අහංගම ආනන්ද නායක හඳුරන්ගේ පැවිදි සහෝදර දේශ සහෝදරයන් වහන්සේ පූජ්‍යපාද අහංගම ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව පතන් අපේ හාමුදුරුවනේ මියගේ අපේ දෙමව්පියන් ඇතුළු හැම දෙනාට පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නටයි කියලා පින පිළිබඳ අපේක්ෂාවෙන් සිහිපත් කළ ප්‍රාර්ථනා විෂ්ඨ විත්වායි ලෝකෙ මේ එකතුව ප්‍රාර්ථනා කරමු. ස්වාමියා ශාන්ති මහත්මිය අංක 4 සිංගප්පූර හෝකන්දර රුපියල් 54,000ක් සියලු පුණ්‍යා කටයුතු වෙනුවෙන් විමධ්‍යේ ගත කොට යොදවන්නට මට පූජ කරලා තියෙනවා. සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් සුදිවත් හැමති නිදුක් රෝගී සුව පතන්නට තන්දසේන තෙන්නකොන් මහත්මයා ශ්‍යාමලි කුමාරිහා මහත්මිය සුමුදු ගංගොඩවිල මාකෙහෙල් වල සිට රුපියල් 40,000ක් දානමාන කටයුතු වල හිඟපාඩු පියවාගෙන දිගටම ඩංකුවට පවත්වන්න අවශ්‍ය හිඟ පියවා දී තිබෙනවා. ශ්‍යාමලි කුමාරි මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද පිණිසයි බොහෝ උත්සව පසක තබා මියගේ ඥාතීන්ට මව්පියන්ට පින් දෙමින් ආශිර්වාද ලබන්න ඔබතුමිය බලාපොරොත්තු වුණා. නිසා සුව උපන්දිනක සෙත් පතමින් විශ්ව සුරංග මහත්මාණෙනි අංක 149.5 ලුණුවිල සිට රුපියල් 30,000ක් සියලු පින් කටයුතු යොදමින් 2018/4/23 දින පස්වෙනි ජන්මදින සමරන විශ්මී දින දරිදීනියට සහ 2018/6/20 දින පළවෙනි ජන්මදින සමරන වීමංසා දම්සාරි චෝටි දොන්ට ආශිර්වාද කරන්න කටයුතු කළා.
චාමින්ත්‍රි මෙන්ඩිස් මහත්මිය අංක 27 දවසේ සාපා මාවත රාවතාවත්ත මොරටුවේ සිට රුපියල් 30,000ක් දානමාන කටයුතු සඳහා යොදමින් මියගේ සියලුම ඥාතීන්ට පින් දෙමින් සුදීවත් හැමට සෙත් අදිස්ථාන කරන්නට ආරාධනා කළා. කැලණිය වෙදමුල්ලේ අංක 255 සෝමා පෙරේරා පින්වත් මහත්මිය රුපියල් 30,000ක් තිරුපන් පින් කටයුතු යෙදමින් මව්පියන්ට ආශිර්වාද අභිවාදන පින්කමක් වශයෙන් කටයුතු සම්පූර්ණ කළා. දර්ශන දුමින්ද විජේසිංහ සශිකා කුමාරි සඳගිරි කියන මේ දෙපළ රුපියල් 25,000ක් තිරුපන් කටයුතු යෙදමින් මණිකි මෙවුනියා විජේසිංහ සිඟිති දියණිය තොරට වැඩමුවේ වෙනුවෙන් හා විහංග ලෝහිත් පුතුට හා සෙනුලි බිමන්සා දියණියට ආශිර්වාද පිණිස ඒ උතුම් පූජාවෙන් දායක වුණා. ඊයේ මේ ස්ථානට පැමුණියා. මේ ස්ථානයේ තියෙන මේ ගහකොළ ඒ වගේම අපට උඩකඩ එළවලු ආදී පවා වගා කරලා දුන්න දැනට පිළිකා රෝගයෙන් පෙළෙන අක්කාට සෙත් ප්‍රාර්ථනා කරගන්න අපේක්ෂාවෙන් එතුමියගේ රම්මිරතා කොඩිකාරී නම් මාතාව කොඩිකාර මාතාව අංක 227 සියඹලාපේ දකුණු සියඹලාපේ රුපියල් 25,000ක් පිළිගන්වා රන් අබරණ ඈතේ තිබුණු ඒවා පූජා කළා. ජීවිතේ සියල්ල අතහැර මං නිදහස්ව පැහැන්නේ සුවපත් මානසිකත්වයකින් ඇහැපියා ගන්න ඕනේ කියන ප්‍රාර්ථනාව සෞභතුමිට ඒ සුවේ සඳහා දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. කාන්ති සිරිසේන පින්වත් මහත්මිය වැරැල්ලවත් රුපියල් 25,000ක් පිළිගන්නමින් මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ මුල් පදනම ආරම්භ කළා. අභාවයට පත්වන වූ වෙදරාල්ලෑවත්ත මෑණියන්ට පින් අනුමෝදන් කරවන ප්‍රාර්ථනාවෙන් අපේ මෙහි සිටපු අවුරුදු 98ක් වයස ඇති වයෝවෘද්ධතම උපාසිකා මාතාවයි ඇයටත් අපි නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරනවා. ඇල්බර්ට් රත්නායක මහත්මයාතුළු පිරිස වේළුවනාරාමයේ විහාරස්ථ දායක පිරිස අංක 660 ආඩියම්බල විසිර පැමිණ රුපියල් 26,000ක් බරපැන් පූජා කළා. දම්පැන් පිළිගන්වලා සියලු පුණ්‍ය කටයුතු වල මට ශක්තිය ලබා දුන්නයි මොහොතේ මට ඉන්නට නොලැබුණු නිසා විශේෂයෙන් මගේ ප්‍රතිකාර සඳහා පිටත්වෙ ගිබැවින් මම විශේෂයෙන් පින් අනුමෝදන් කරවනවා. කරුණාවෙන් ආර්.වි. සෝමාවති මහත්මිය අංක 459 ඉහළ උඩුගම්පල පෙටියගොඩ ගම්පහ රුපියල් 60,000ක් පමණ වටින රන් ආභරණ රන් පියුම පුළුල් කරගෙන සකස් කරන්නට අවශ්‍ය කරන පදනම ලබා ගැනීම සඳහා පූජා කළ තේනවා. මියගේ සිළු ඥාතීන් පින් අනුමෝදන් කරන අපේක්ෂාවෙන් චන්ද්‍ර ප්‍රියංකර පින්වත් මහත්මා අද උදෑසන දානමය මහා පින්කම සමාප්තියේ පාදුක්ක වටරක පරණ පාරේ අංක 672 නිවසේ සිට පැමිණීමේ රුපියල් 30,000ක් පිළිගන්වා මියගේ සිළු දෙනාට පින් අනුමෝදන් කරවනු ලැබුවා. යෝගේම මල්ලිකා සානිස් පින්වත් මහත්මිය මාතර සිට පැමිණියා. මට කලින් දැනුවත් කළා රුපියල් 30,000ක් පරණවට රන් ආභරණ මේ දැන් පූජා කළ රන් පියුම වෙනුවෙන් කැප කරන්නට තීපත් කළා. දෙමාසයකට පෙර අභාවිත පත් සුමනා සමරජීව මෑණියන්ගේ එකම අපේක්ෂාව එයයි ස්වාමිනී කියලා සිහිපත් කළා. එනිසා උතුම් මාතාවද කොතනක රැඳුණත් මේ පින් අත්පත් කොට සිත්පත් කොට සෙත්පත් කරගනිත්වා. මේ නම් සඳහන් නොසඳහන් සෑම දෙනාමත් බණපදයක් අහා සැනසුණු සෑම දෙනාමත් තම තමන්ගේ නමින් පින් රැස් කරගත්ත හැම දෙනාගේ පින හැමෝටම අයිති වේවා. මගේ පින පමණක් නොවේවා. වගේ පින් ලොවටත් ලොවේ පින් මටත් වේවා. මගේ බුදු සසුන දිලේවා. එකටම නිවන් පෙරහැරට එකතු වෙන මහෝත්තමයන් සමග මට එක්වෙන්න ලැබේවා. මා සමග හැමෝටම එක්වෙන්න ලැබේවා. කල්යාණ මිත් සම්පත්‍ය වාසනා වේවා. පරම ගම්භීර නිර්වාණ ධර්මයේ මහා ශාන්තිය හිත පුරා පැතිරේවා. අමා මහ නිවනින් සැනසේවා. උදා දන් පිළිගන්නා ධර්මදේශනාවේ පළවෙනි පැයේ දායකත්වයේ තරර දැන් තව ස්වල්ප වේලාවකින් මේ සිළු දනාටම විශේෂ ගිරම්පස පූජාවක් සකස් කරලා එම දායක දරුවන් සමන්ත පුතා දෝණි ඇතුළු හැමදෙනාම රැස් කරන සිළු පින්කම් වල බලය අර්ථ ධර්ම රුත්ති පටිභාර සිව්පිලි සිඹියාපත් ගුණෙහි පිහිටා අමනිවණින් නිවෙන්නටම පාරමිතා වේවායි හදපත් දෙන් ප්‍රාර්ථනා තබමු. ඔබට සම්බුදු පිහිටයි. හොඳයි අපි එහෙමනම් අද දවසේ මෙත් net පාමුලෙන් සමුගන්නා විශේෂයෙන්ම සේපත් කරන්න රොණ ආමඳුරන් කරන්න ආවේ කටයුතු වෙනුවෙන් විස්තර දැනගන්න 0333 555 397 දුරකථන අංකය 0714124 222 844 දුරකථන අංකය විවෘත වග යත් සේපත් කරමින් අපේ පූජනීය කැටවල හිමාලෝක නායක ආමඳුරන් වහන්සේට අපි නැවත නැවත පුණ්‍ය අනුමෝදනා කරන උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ ශාසනය නගා සිටුවන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. උතුම් නිවනින් සැනහෙන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් රාත්‍රී 7ට ඉරිදා සිට්නේ තසුපෙන් හමුවීමේ අපේක්ෂාවෙන් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි.